සීල දනාවට තිරුවන් සරණයි අද දිනට අප සම්බන්ධ වන්නේ අතිපූජ්‍ය දිවිනුවර ඥානාවාස ස්වාමීන් නාහිමියන් විසින් සම්පාදිත සතිපට්ඨාන විපස්සනා භාවනා ග්‍රන්ථය සාකච්ඡා කරන ධර්ම සාකච්ඡාව සමගයි අද අපි දැන් සාකච්ඡා කරමින් ඉන්නේ සම්පජඤ්ඤ පබ්බය. ඒ කියන්නේ අපි කායානුපස්සනාවේ ආනාපබ්බේ අවසන් කරා. ඊට පස්සේ ඉරියාපත පබ්බේ අවසන් කරා. දැන් සම්පජඤ්ඤ පබ්බය සාකච්ඡා කරමින් ඉන්නේ. අපි ඒකේ මුල් කොටස සාකච්ඡා කරා. අපි පාඩමට එන්න අපි මුල පාඩි අපි පොඩක් මතක් කරගත්තොත් අපිට මෙතෙන්ට ප්‍රවේශ වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි දන්නවා මුල කොටස පුනචපරම් භික්කවේ බික්කු. ඒ කියන්නේ මේ 71 වෙනි පිටුවේ පුනචපරම් භික්කවේ බික්කු අග්බික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝතේ. ඒ කියන්නේ ඉදිරියට යෑම සහ පිටිපසට ඒම ආපසු ඒම සම්පජානකාරී හෝති. ඒ කියන්නේ දැනගෙන සිහිනුවණින් කරනවා. ඊට පස්සේ ඊට පස්සේ පාඩි කොටස තියෙන්නේ අපි සාකච්ඡා කරා. එතකොට අර සම්පජඤ්ඤ හතරක් ගැන සාකච්ඡා කරා. සාත්තක සම්පජඤ්ඤ, සප්පාය සම්පජඤ්ඤ, ගෝචර සම්පජඤ්ඤ සහ අසම්මෝහ සම්පජඤ්ඤ. එතකොට මේ සම්පජඤ්ඤ හතර අපි චතු සම්පජඤ්ඤ කියලා කියනවා. නැත්නම් සම්පජඤ්ඤ හතර. එතකොට ඊළඟ කොටස තමයි මෙතෙන් තියෙන ඊළඟ කොටස තමයි ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. ඒ කියන්නේ ඉදිරිය බලන කල්හිද ආලෝකිතේ කිව්වේ ඉදිරිය බලන කල්හිද විලෝකිතේ කිව්වේ අනුදිසාවන් බලන කල්හිද ඉදිරිය සහ අනුදිසාවන්. අනුදිසාවන් කියන්නේ මොනවද? අනුදිසාවන් කිව්වේ අතර ඉදිරිය බලන එක ආලෝකිතේ කිව්වා. අනුදිසාවන් කිව්වේ මොනවද? සරස බැලීම සහ එතකොට අපි කිව්වා උඩ බැලීම, යට බැලීම සහ පිටුපස බැලීම කරන්නේ නැහැ කියලා. කරන්නේ නැහැ කියලා. එතකොට දෙපස බැලීම තමයි අනුදිසාවන් කියලා කිව්වේ. උතර මෙතන කියනෝනේ මෙහි දැක්වෙන පරිදි ඉදිපස් ඉදිරිපස කෙලින් බැලීම හා සරස බැලීම යන දෙවිදියම මෙහි සීනුවණින් බලන යෝගී පුද්ගලයා. එතකොට අනුදිසාවන් කියලා කිව්වේ මෙතන සරස දෙපැත්ත බලනවා. දෙපැත්ත බලනවා. උඩ බලන්නේ නැහැ, යට බලන්නේ නැහැ, පිටිපස්ස බලන්නේ නැහැ. අවශ්‍ය වුණොත් අපි බලනවා. හැබැයි ඒකත් සිහිනුවණින් යුතුව. ඒතර ඒ ටික තමයි ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති කියලා කිව්වේ. හරි. ඊළඟට ඊළඟ කොටස තමයි අපි අද එන්නේ පාඩමට 14 වෙනි පාඩම 17 වෙනි කොටස. අද අපිට තියෙන 14 වෙනි වැඩසටහන පිටුව 91 පිටුව සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. හරිද? 91 වෙනි පිටුව. අද පාඩම තියෙන්නේ ඒක. දැන් හරිනේ. දැන් ඔන්න අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ සම්පජඤ්ඤ පබ්බය. සම්පජඤ්ඤ පබ්බේදී මේ සම්පජඤ්ඤ කියන්නේ සිහිනුවණින් කිරීම. සිහිනුවණ කිරීමෙන් ඒ ගමන ඉදිරියට යෑම, ආපසු වීම. එතකොට ඉදිරිය බැලීම, සරස බැලීම මේ දක්වා අපි ටික සාකච්ඡා කරේ. ඒ ටික සිහිනුවණින් කටයුතු සිහිනුවණින් කිරීම තමයි මේ සම්පජානකාරී හොති කියේ සීනෝණිය බැලීම. ඒක තමයි අපි සම්පජඤ්ඤ පබ්බේදී ඒ භාවනාවේදී සිදු කරන්නේ. ඉතින් ඒක අර සම්පජඤ්ඤ හතරක් 90 තමයි සිදු කරන්නේ. ඊට පස්සේ ක්‍රියාව අපි බලනවා සාත්තකද, සප්පායද, ඊට පස්සේ ගෝචර සම්පජඤ්ඤ, ඊට පස්සේ අසම්මෝහ සම්පජඤ්ඤ. අපි මේ කොටස අපි සාකච්ඡා කරා. අද පාඩමට අපි එනවා සමිංජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. ඒ කියන්නේ එහි කෙටි අදහස තමයි දිගු කළ අත් හැකිලීමෙහිද. ඒකතර සමිංජිතේ කිව්වේ මොකද්ද? දිගු කරගත් හැකිලීම. සමිංජිතේ කිව්වේ දිගු කළ අත්
හැකිලිම තමයි සම්පිංජිතය කියලා කිව්වේ. දිගු කළාත් හැකිලිමේද හැකිලුවත් පා දිගු හැරීමේද පසාරිතය කියන්නේ මොකද්ද? හැකිලුවත් දිග හැරීමේද. පසාරිතය කියන වචනේත් අපිට යම් දිග හැරෙන ස්වභාවයක් වචනේ අර්ථයෙන් අපිට තේරෙනවා. අපිට සිංහලට හුරු ගතියක් තියෙනවා ඒක පසාරිතය කිව්වහම. හැකිලිමේද හැකිලුවත් පා දිග හැරීමේද නුවණින් දැන දැන කරන්නේ වෙයි. අන්න ඒක තමයි තුන්වෙනි පියවර. දැන් තියෙන කිව්වේ ඊළඟ කොටස. ඒ විස්තරය අතපය හැකිලීමේදී හකුලනවා හකුලනවා යයි මෙනෙහි කළ යුතුය. දිගහැරීමේදී දිගහරිනවා දිගහරිනවා යයි මෙනෙහි කළ යුතුය. එසේම අතපය ආදී ගසා දැමීම යමක් තල්ලු කිරීම යමක් තමා දෙසට ඇදීම සැලවීම එසවීම පහත් කිරීම ආදී හැම ක්‍රියාවකදීම ගසා දමනවා තල්ලු කරනවා යන මේ ආදී වශයෙන් ඒ ඒ හැම ක්‍රියාවක්ම හැම අවස්ථාවක් පාසාම මෙනෙහි කළ යුතුය. තර මුලදී අපි කරන්නේ ඒ ක්‍රියාව අපි මෙනෙහි කරනවා. ඊට පසුව තමයි ඒ ක්‍රියාවේ තවදුරටත් මේක සිද්ධ වෙන්නේ කොහොමද කියලා මේ සීනුවනින් සලකාවේ. මේක සිද්ධ වෙන්නේ කෙසේද කියලා සත්‍ය වශයෙන් මෙනෙහි කරනවා. හැකිලීම් ආදී සිදු කරන සිත සහ හැකිලීම් දිගු හැරීම් ආදී ආකාරයෙන් පවත්නා වායෝ ධාතුව ප්‍රධාන කොට ඇති රූපයද ප්‍රකට වන්නේය. මෙසේ හැකිලීම් හා දිග හැරීම අරමුණු කොට ඇතිවන දැනීම ගෝචර සම්පජඤ්ඤය. එතකොට ඒකෙදී එන දැනීමට අපි කියනවා ගෝචර සම්පජඤ්ඤය. ඒ අටුවාවි එන මහා ස්ථවිර වස්තුවේ මෙසේ දත යුතුය. එක්තරා මහා ස්ථවිර ස්වාමින් වහන්සේ කෙනෙක් එක් දිනක දවල් කාලයේ අතවැසි භික්ෂූන් හා පිළිසඳර කතාවක යෙදී සිටින කල්ලි තමන් වහන්සේගේ දිග හැරී තිබුණු අත වහාම හකුලාගෙන නැවත පළමු තිබුණ තැනම තබා සෙමින් සෙමින් හකුලාගත් සේක. මොන දැන් උන්වහන්සේ එක්තරා සාමින් වහන්සේ දෙනමක් සතුරු සාමිච්ච නැත්නම් සාකච්ඡාවක යෙදී ඉන්න අවස්ථාවක එක ස්වාමින් වහන්සේ නමක් අර නවපුවත ආයෙත් දිගෑරලා ආයෙත් හෙමින් නැව්වා. එතකොට අර බලන් ඉන්න ස්වාමින් වහන්සේ විමසුවා ඇයි මෙහෙම කරේ කියලා. ඒක තමයි මේ කියන්නේ. ඒ දුටු අතවැසි භික්ෂු ස්වාමිනී නුඹ වහන්සේ එක්වරක් ඉක්මනින් අත හකුලාගෙන නැවත පළමු තිබුණ තැනම තබා ආපසු සෙමින් හකුලා ගත්ත වූය. ඉතින් ඒක බැලුවහම ඉස්සෙල්ලා හයියෙන් වේගයෙන් අත හකුලාගෙන ඊට පස්සේ ආයෙත් දිගෑරලා ඉවරලා ආයෙත් හෙමින් හකුලා ගත්තා. එතන ඒක ඇයි කියලා එහෙම විමසුවා. එසේ කර වදාලේ කුමක් නිසාදයි විචාලහුව. එවිට උන්වහන්සේ ඇවැත්නි මම යම් දිනක සිට කමටහන් වඩන්නට පටන් ගත්තෙමි නම් එදා සිට මේ වනතේ කවදාකවත් මට කර්මස්ථානයෙන් තොරව අත හැකිලීමේ හෝ දිගහැරීමේ පුරුද්දක් තිබුණේ නැත. එහෙත් අද මේ මොහොතේ තොපහා පිළිසඳර කතා කරමින් සිටියේදී සිහි මුලා වීම නිසා කමටහනින් තොරව අත හකුලා ගතිමි. ඒ කමටහනින් තොරව අමතක වෙලා අත හකුලා ගත්තා. හකුලා ගත්ත නිසා මොකද කරේ? නැවතවතාවත් දිගෑරලා කමටහනින් යුතුව අත හකුලා ගත්තා. ඒක තමයි ඒ කරේ. ඒ බව පසුව මතක් වීමෙන් අත තිබුණු තැනම තබා නැවත සීනුවනින් යුක්තවම ආපසු හකුලා ගත්තෙමයි කීය. එවිට අතවැසි භික්ෂූහු සාදු සාදු ස්වාමීනි නියම භික්ෂුව විසින් පිළිපැදිය යුත්තේ ඒ ආකාරයෙන්මය මයි උන්වහන්සේට ප්‍රශංසා කළහ. මෙසේ කමටහන් අත් නොහැර මෙනෙහි කිරීම ගෝචර සම්පජඤ්ඤ. අන්න මේ විදියට අත් නොහැර මෙනෙහි කිරීම ගෝචර සම්පජඤ්ඤ. දැන් ඉස්සෙල්ලත් මේක කියවුණා ගෝචර සම්පජඤ්ඤය කියලා. එතන බලමු හැකිලීම දිගහැරීම අරමුණු කොට ඇතිවන දැනීමත් ඒකටත් අපි කිව්වා ගෝචර සම්පජඤ්ඤය කියලා. එතකොට ඒකට එන දැනීමටත් අපි කියනවා ගෝචර සම්පජඤ්ඤය කියලා. ඒ කියන්නේ දැනගෙන ඒ ක්‍රියාව කරනවා. ඒකට කිව්වෙත් ගෝචර සම්පජඤ්ඤය. ඒකට කිව්වෙත් ගෝචර සම්පජඤ්ඤය. එතකොට ඒක අත් නොහැර කිරීමත් ඒකත් ගෝචර සම්පජඤ්ඤය. එතකොට කමට අපි ඉස්සෙල්ලා කිව්වා කමටහන ගැනීමත් ගෝචර සම්පජඤ්ඤය. එතකොට අර කමටහන ගැනීමනේ මෙතන කියවුනේ. දැන් ඉස්සෙල්ලා කිව්වේ දැන් හැකිලීම හා දිගහැරීම අරමුණු කොට ඇතිවන දැනීම. ඒ කියන්නේ මොකද්ද? කමටහන ගැනීමනේ. මේ කමටහනේ දැන් හකුලනකොට හකුලනවා කියලා දැනගන්නවා කියන්නේ කමටහන ගැනීම. ඒක මොකද්ද? එකත් ගෝචර සම්පජඤ්ඤය. ඊට පස්සේ ඒක නැවත බහුලීගත කිරීමත් ගෝචර සම්පජඤ්ඤය. අත් නොහැර කිරීමත් ගෝචර සම්පජඤ්ඤය. එතකොට මේ පියවරයන් තුනෙන්නේ ගෝචර සම්පජඤ්ඤයට. නේද? අපි මොකද
සාර්ථක සම්පජාන්නේ කිය මොකද්ද? දැන් මේව නැවත නැවත මතක තියෙන්න ඕන. සාර්ථක සම්පජාන්නේ කිය මොකද්ද? ප්‍රයෝජනවත්ද නැද්ද? යම් ක්‍රියාවක් කිරීමේදී ඒක ප්‍රයෝජනයක් දෙයක්ද නැති දෙයක්ද කියලා මේ සලකා බලන එක තමයි මොකද්ද කිව්වේ? ඔව් නුවණින් සලකා බලනවා. මේක කළ යුතුද නැද්ද? කරන්න කලින් යා ඕනම දෙයක් කරන්න කලින් අපි මේක කළ යුතුද නැද්ද කියලා සලකා බලනවා. එතකොට ඒකට මොකද්ද කියන්නේ? සාර්ථක සම්පජාන්නේ. ඒකට කිව්වා සාර්ථක සම්පජාන්නේ කියලා. නැත්නම් අපි සාර්ථකද නැද්ද? මේ ක්‍රියාව සාර්ථකද නැද්ද? මේ ගමන නැත්නම් ඕනම ක්‍රියාවක් ඒක සාර්ථකද නැද්ද කියලා සලකා බැලීම සාර්ථක සම්පජාන්නේ. ඊට පස්සේ එහෙම ඒ කරලි වල ඊට පස්සේ මොකද කරන්නේ? ඒ ක්‍රියාව ප්‍රයෝජනවත්ද නැද්ද? ප්‍රයෝජනවත්ද නැද්ද? ඒක සුදුසුද නැද්ද? පළවෙනි එකේදී ප්‍රයෝජනවත්ද නැද්ද? ඒක තමයි සාර්ථක සම්පජාන්නේ. දෙවෙනි පියවරේදී ඒක ප්‍රයෝජන වුණත් සුදුසුද නැද්ද කියලා බලනවා. සුදුසුද නැද්ද? ඒ අවස්ථාවේ සුදුසුද නැද්ද කියලා බලනවා. අන්න ඒක මොකද්ද? සප්පාය සම්පජාඤ්ඤය. සප්පාය සම්පජාඤ්ඤය. දැන් ඔන්න සප්පාය සම්පජාඤ්ඤය කියලා අපි සලකා බලලා ඒකත් සප්පායයි කියලා අපිට වැටහුණාට පස්සේ ඒ ක්‍රියාව මෙනෙහි කරනවා. කමඨහන ගන්න. නැත්නම් ඒ ක්‍රියාව නුවණින් මෙනෙහි කරන ක්‍රියාවල කරනවා. ඒ කරන දැන් කමඨහන ගන්න කරන වෙලාවටනේ. නේද? අත නවනකොට ඒ නවන වෙලාවේ අපි ඒ කමඨහන ඒ නවීම කමඨහනක් විදියට මෙනෙහි නුවණින් මෙනෙහි කරනවා. ඒ මොකද්ද? කමඨහන ගැනීම. ඒක මොකද්ද? ගෝචර සම්පජාන්නේ. ඒක ගෝචර සම්පජාන්නේ. ඊට පස්සේ ඒක දිගින් දිගට කරනවා. ඒක මොකද්ද? නැවත කරනවා. ඒකත් ගෝචර සම්පජාන්නේ. ඊට පස්සේ ඒක අත් නොහැර කරනවා. ඒකත් ගෝචර සම්පජාන්නේ. මෙන්න මෙහෙම කරනකොට ඒක දිගට පවත්වා ගැනීමේදී අපිට මේ සත්‍ය වශයෙන් මේ ක්‍රියාවේදී සිදුවන ක්‍රියාවලිය අපිට අවබෝධ වෙනවා. අන්නේ අවබෝධ වීම තමයි මොකද්ද? අසම්මෝහ සම්පජාන. අසම්මෝහ සම්පජාන. හරි නේද දැන්? හරි නේ අපිට දැන් වැටහුණානේ. හරි. එතකොට නනු දෙක පිටුව දෙවනි පරිච්ඡේදයේ මේ මහා අෂ්ටවීර ස්වාමින් වහන්සේ මෙන් අතපය හැකිලීමක් දිගහැරීමක් පාසා කමඨහන අත් නොහැර අකුලනවා දිගහරිනවා යයි මෙනෙහි කිරීමෙන් එසේ කරුණු කැමැතිසිත සහ නමන දිගහරින ආකාරයෙන් චලන වෙමින් ඇතිවන රූප කොටස් දැන ගැනීම ගෝචර සම්පජාන්‍ය. දැන් ඒකත් ගෝචර සම්පජාන්‍ය. මොකද්ද මේ කියන්නේ? ඒ මහා අෂ්ටවීර ස්වාමින් වහන්සේ මෙන් අතපය හැකිලීමක් දිගහැරීමක් පාසා. උන්වහන්සේ මෙන් අතපය දිගහැරීමක් හැකිලීමක් පාසා කමඨහන අත් නොහැර. අත් නොහැරම කමඨහන අත් මේ සිදු කරනවා. නැත්නම් දිගටම සිහිනුවනින් ඒ දෙය සිදු කරනවා. හකුලනවා දිගහරිනවා යයි මෙනෙහි කිරීමෙන් එසේ කරනු කැමැති සිත. අන්න එහෙම දැන් එහෙම ඒ ක්‍රියාවක් සිදු වෙනවයි කියන්නේ. අත හකුලනවයි කියන්නේ මොකද්ද? ඒක හකුලනවනම් එහෙම හකුලන්න කැමති වෙන සිතක් ඇති වෙන්න ඕන නේද ඉස්සෙල්ලම? ඉස්සෙල්ලම වෙන්න ඕන එහෙම හකුලන්න ඕන කියලා කැමති වෙන සිතක් ඇති වෙන්න ඕන. ඒක නාම කොටස. ඒ සහ නමන දිගහරින ආකාරයෙන් චලන වෙමින් නැති වෙන රූප කොටස්. ඊට පස්සේ ඒ සිතෙන් තමයි උපදන්නේ මොකද? චිත්ත කිරිය වායෝ ධාතුන. වායෝ ධාතු උපදනෝ ඒ සිතෙන්. ඒ වගේම කාය විඤ්ඤාති රූපය උපදනෝ. වායෝ ධාතුවයි කාය විඤ්ඤාති රූපයයි උපදනෝ. වායෝ ධාතුවේ ආයු කාලය කීයද? චක්‍රණ 17යි. එතකොට විඤ්ඤාති රූපේ කාය විඤ්ඤාති රූපේ ආයු කාලය කීයද? එකයි. දැන් අපි ගිය පානමේ සාකච්ඡා කරා මේ සම්පූර්ණ කොටස සාකච්ඡා කරා. වායු ධාතුවේ ආයු කාලය චිත්තක්ෂණ 17යි. කාය විඤ්ඤාති රූපේ ආයු කාලය චිත්තක්ෂණ 1යි. ඔව් චිත්තක්ෂණ 1යි. මතක තියාගන්න ඕන. එතකොට රූප ඔක්කොම කීයක් තියෙනවද? 28යි. ඒ 28ෙන් චිත්තක්ෂණ 17 ආයු කාලයේ තියෙන රූප කීයක් තියෙනවද? 22යි. චිත්තක්ෂණ 17ට අඩු ආයු කාලයේ තියෙන රූප කීයක් තියෙනවද? 6යි. රූප 6යි. එතකොට
ඒක චිත්තක්ෂණ එකක් ආයු කාලයේ තියෙන මේ රූප කීයක් තියෙනවද? චිත්තක්ෂණ එකක් ආයු කාලයේ තියෙන. ත්‍රි හයට අයිති වෙන්නේ මොනවද? විඤ්ඤාති රූප දෙකයි ලක්ෂණ රූප හතරයි. හරි නේද? අපි ගිය සතියේ පාඩමේ කතා කරා. හරිද? දැන් මොකද මේ රූප ටික මෙනෙහි කරන්න මේවයි හරියටම දැනගන්න ඕනේ මේ මොනවද කියලා. හරිද? රූප ඔක්කොම 28යි. රූප 28න් චිත්තක්ෂණ 17ක් ආයු තියෙන රූප තියෙනවා 22ක් තියෙනවා. චිත්තක්ෂණ 17ක් ආයු නැති රූප තියෙනවා 6ක් තියෙනවා. ඒ 6 තමයි විඤ්ඤාති රූප දෙකයි කාය විඤ්ඤාතිය සහ වචී විඤ්ඤාතිය. ඊට පස්සේ ලක්ෂණ රූප 4යි. එතකොට විඤ්ඤාති රූප දෙකේ ආයු කාලය කීයද? චිත්තක්ෂණ චිත්තක්ෂණ 1යි. චිත්තක්ෂණ 1යි. කාය විඤ්ඤාතියේ මොකද ඒක සිතින් උපදින්නේ. උපදින්නේ සිතින්. සිතින් විතරයි. අර ඉස්සෙල්ල කියපු ටිකේ අර අටලොස් ධාතු වල ඒ කියන්නේ අටලොස් වල ඒක අපි වෙන සාකච්ඡා කරමු දැන් වෙලාව නැහැ ඔක්කොම සාකච්ඡා කරන්න. විඤ්ඤාති රූපේ හැමතිස්සෙම උපදින්නේ සිතින්. සිතින් උපදින්නේ. එතකොට ඒකේ ආයු කාලය චිත්තක්ෂණ 1යි. කාය විඤ්ඤාතියේ වචී විඤ්ඤාතියේ චිත්තක්ෂණ 1යි ආයු කාලය. ඊට පස්සේ ලක්ෂණ රූප 4 කියලා කිව්වේ අර උත්පාද ස්ථಿತಿ භංග කියන රූප උපදින මේ උපදීම පැවතීම නැතිවීම කියන ලක්ෂණ නැත්නම් අවස්ථා තුනේ අවස්තුන් අසස්තුනා තුනේ ලක්ෂණ හතරක් තමයි අර ලක්ෂණ රූප කියලා කිව්වේ. ඒ තමයි උපචය සම්තති. ඒ කියන්නේ උත්පාද උත්පාද අවස්ථාවේ රූපේ උත්පාද අවස්ථාවේ තියෙන ලක්ෂණ දෙකක්. උපචය සම්තති කිව්වේ. හරිද? දැන් රූපය තියෙනෝනේ ඉපදීමක් තියෙනෝ පැවතීමක් තියෙනෝ භංග වීමක් තියෙනෝ. ඔය ලක්ෂණේ තියෙන සිතෙත් තියෙනවා රූපේත් තියෙනවා නැත්නම් අරූපේත් තියෙනවා රූපේත් තියෙනවා නැත්නම් නාමේත් තියෙනවා රූපේත් තියෙනවා ඔය එකම විදිහනේ කිව්වේ නේ මතකයිනේ ඔවා කොහොම කියනකොට පැහැදිලි නේද දැන් අපි නාම රූප කිව්වත් අරූප රූප කිව්වත් හරි නේද සිත රූප කිව්වත් මේ කියන්නේ එකම තමයි හරි නේද? මේ පැටලෙන්නේ නැහනේ. නාමයටම අරූප කියලා කියනවා. රූප නොවන නිසා අරූප කිව්වා. හරිද? සිත කියලා අපි වෙනම භාවිතා කරා මෙතන මෙතන චෛතසිකය ඇස්සේ මේක ඇස්සේ තියෙනවනේ. සිත කිව්වහම මේක ඇස්සේ චෛතසිකය තියෙනවා. අපි ඒක වෙනම සඳහන් කරේ නැතුණා චෛතසිකය තියෙනවා. නාම කිව්වහම චිත්ත චෛතසික දෙකම කියවෙනවා එතන. මෙතන අරූප කිව්වත් ඒ කියවෙනවා. සිත කිව්වත් අපි සිතත් සිත තනියම උපදින්න බෑනේ චෛතසිකයත් එක්ක උපදින්නේ. එතකොට මේ සිත නිකං කියලා අපි සඳහන් කරත් එතන චෛතසිකය කියවෙනවා ඇතුළේ. හරි නේද? එතකොට මෙතන රූප කියන්නේ රූපම තමයි. හරි. එතකොට හරි. එතකොට මේකෙදි මේ නාමේ ආයු කාලය චිත්තක්ෂණ 1යිනේ. චිත්තක්ෂණ 1යි. රූපය ගත්තහම චිත්තක්ෂණ 17ක් ආයු තියෙන ඒවා තියෙනවා 22ක් චිත්තක්ෂණ 17ට අඩු ඒවා තියෙනවා 6ක් ඒ 6 තමයි විඤ්ඤාති රූප 2යි ලක්ෂණ රූප 4යි හරිද ලක්ෂණ රූප කිව්වේ මෙන්න මේ රූපයේ තියෙන උත්පාද ස්ථಿತಿ භංග කියලා අවස්ථා තුනක් තියෙනවා ඒ කියන්නේ ඉපදීම ඒ රූපයේ ඉපදීම පැවතීම සහ භංග වීම නැතිවීම හරිද ඒකෙදි මෙන්න මේ උත්පාද කියන අවස්ථාවේ ලක්ෂණ දෙකක් තියෙනවා ඒ තමයි උපචය සම්තති සම්තති ඔව් ඒ නැ උත්පාද කියන කොටසේ උත්පාද කියන අවස්ථාවේ තියෙන ලක්ෂණ දෙකයි ඒ තමයි උපචය සහ සම්තති ඊට පස්සේ මේ ස්ථಿತಿ කියන අවස්ථාවේ ලක්ෂණයක් තියෙනවා ජරතා කියලා. ඒ දිරීමක් වෙනවා. ඇත්තට මේක හැම දිර යන්නේ. දිරීමක් වෙනවා. ඒ කියන්නේ දුර්වල වෙනවා. මේ කාලේ මෙතන ආයු කාලේ කීයද මෙතන? චිත්තක්ෂණ මේ ටිකට නම් චිත්තක්ෂණ කුඩා චිත්තක්ෂණනේ. කුඩා චිත්තක්ෂණ 49ක්.
හරිනේ මෙතන කුඩා චිත්තක්ෂණ 1යි මෙතන කුඩා චිත්තක්ෂණ 49යි මෙතන කුඩා චිත්තක්ෂණ 1යි එහෙම නෙන්නේ එතන මේකේ ගුණයක් තියෙනවා මේක මෙහෙම එක විදියටම පවතින්නේ නැහැ ඒක දිරීමකට ලක් වෙනවා දුර්වල වෙනවා හරිද දිරීමකට ලක් වෙනවා අන්න ඒක නිසා ඒකට කිව්වා ජරතා කියලා ඒ ගුණය නැත්තම් ඒ ලක්ෂණය ජරතා මේ ස්ථಿತಿ කාලයේදී ලක්ෂණය ජරතා එතකොට උපචය සන්තති කිව්වේ උත්පාද අවස්ථාවේ තියෙන ලක්ෂණ දෙකක් ස්ථಿತಿ අවස්ථාවේ තියෙන ලක්ෂණ දෙක ජරතා හරිද ඊට පස්සේ සමේ බංග අවස්ථාවේ ලක්ෂණය තමයි අනිච්චතා ඔන්න තමයි ලක්ෂණ හතර ඉතින් ලක්ෂණ මේ හතර භාගතුන් වහන්සේ දේශනා කරනවා රූප හතරක් විදියට එතකොට මේ උපචේ සන්තති කියන රූප දෙකේ ආයු කාලය කීයද කුඩා චිත්තක්ෂණ එකයි මේ දෙකේ ආයු කාලය උපචේ කුඩා චිත්තක්ෂණ එකයි සන්තතියේ කුඩා චිත්තක්ෂණ එකයි ජරතා කියන රූපේ ආයු කාලය කුඩා චිත්තක්ෂණ 49යි කුඩා චිත්තක්ෂණ 49යි අනිච්චතා කියන ලක්ෂ අනිච්චතා රූපේ ආයු කාලය කුඩා චිත්තක්ෂණ 1යි හරිනේ හරි එතකොට එතකොට ඒක තමයි මේ කියන්නේ එසේ කරුණු කැමැති සිත එතකොට එහෙම දැන් අතපය නවීම හෝ දිගහැරීම සිදුවීමේදී එසේ කරන්න ඕන කැමති වෙන සිතක් ඇති වෙන්න ඕන සිතක් ඇති වෙනවා සිත සහ නමන දිගහරින ආකාරයෙන් චලනය වෙමින් නැති වෙන රූප කොටස් ටික. ඒතර ඒකෙන් ඊට පස්සේ මොකද කරන්නේ? චිත්ත කිරිය වායෝ ධාතුව සහ කාය විඤ්ඤාති රූපය උපද්දනෝ ඒ සිතෙන්. ඒතර ඒ දෙක මොකද්ද? රූප කොටස්. රූප ටික තමයි ඒ ටික. හරිද? ඊට පස්සේ ඒ රූප ටික අනුව තමයි කයේ රූප ටික ක්‍රියාත්මක වෙන්නේ. නේද? ඒතර කයත් අපි දෙකකට බෙදාගත්තනේ. නාම කය රූපකය කියලා. එතකොට අන්න නාමකයෙන් තමයි මේ මෙතන පාලනය ගත්තේ. එතනින් සිත ඉපදුනා. ඉතල ඒක කරන්න ඕන සිතක් ඉපදුනා නාම කොටසේ. ඒකෙන් කය නාම. ඒ කියන්නේ නාමකයනේ එතන. නේද? සිත කිව්වේ නාමකයටයි තියෙන කොටස. එතකොට හැමතිස්සෙම එක සිතක් තියෙන වෙලා එක සිතමයිනේ හැමතිස්සෙම තියෙන්නේ. නායම කමයි කයයි කියන්නේ එක සිතයි. ඒ කියන්නේ සිත් ඇති වෙන ස්ථාන කීයක් තියෙනවද? සිත උපදින ස්ථාන 6ක් තියෙනවා. ඒ 6ක් තිබුණට ඔය 6න් ඕනම අවස්ථාවක කොහේ හරි එක්තැනකයි සිතක් උපදින්නේ. ඒ කියන්නේ එක සිතයිනේ තියෙන්නේ. ඕ නාම කය කියලා ගන්න එක සිතක්. හැමතිස්සෙම. නේද? සිත් ගොඩක් නැහනේ එක සිතයි. මේ මොහොතේ ඒ සිත විතරයි. හරිද? ඒතර ඒ සිත ඇති වෙන එක තමයි නාම කය. අර ඇති මේ නවන්න ඕන වෙන හිත කැමති වෙන හිත ඒක තමයි නාමකය. ඒකෙන් උපද්දලා දෙනවා චිත්ත කිරිය වායය. ඒ කියන්නේ රූප ටික උපද්දලා දෙනවා. චිත්ත කිරිය වායෝ ධාතුවයි කාය විඤ්ඤාති රූපයයි. ඒකෙන් තමයි ඊට පස්සේ කය පාලනය කරලා සොලවන්නේ. සොලවලා කියල කියන්නේ නැමීම දිගහැරීම. මෙතෙන්දී අපි කතා කරන්නේ නැමීම දිගහැරීම කරන්නේ. ඔන්න දැන් වෙන් කරගන්න පුළුවන් නේද? නාමයයි රූපයයි වෙන් කරන්න පුළුවන් නේද? එහෙම ඇති වෙන සිත අපි වෙන් කරගත්තා. නාමය එහෙම ඒ නාමයෙන් උපදින කය ක්‍රියාත්මක වීම රූපයෙන් වෙන වැඩක්. මොකද දැන් අපි වෙන් කරගත්තනේ දැන්. ඔන්න දැන් අපිට බලන්න පුළුවන් දැන්. වෙන් කරලා අපි බලනවා. ඉතින් මෙනෙහි කරනවා දැන් ගම්මනේදී අපි මෙනෙහි කරනවා මේ සිතයි වෙන් කර දෙක වෙන් කරගත්තා. අන්න ඒක තමයි නාම රූප දකින්නයි කියන්නේ. හරි නේද? පැහැදිලිද? ඔව්. ඇතින රුවක් දැනගෙ එතකොට එසේ කරනු කැමැති සිත සහ නමන දිගහරින ආකාරයෙන් චලනය වෙමින් ඇතිවන රූප කොටස් දැන ගැනීම ගෝචර සම්පජාන්‍ය. අන්න එහෙම දැන ගැනීම ඒකට කිව්වා ගෝචර සම්පජාන්‍ය. ඒකත් ගෝචර සම්පජාන්‍ය. හරිද? එතකොට ඒ සම්පජාන්‍ය දියුණු වූ කල්ලි ශාරීරිය තුලම හැකිලිම දිගහැරීම සිදු කරන ආත්මයක් නැති බව. අන්න එතකොට අපිට තේරෙනවා මේක වෙන්නේ මේ නාමය ඇති වෙලා නාමයෙන් රූපේ පාලනය කරනවා. එහෙම එකක් තියෙන්නේ. එතකොට මේකේ වෙන ආත්මයක් තියෙනවද? එහෙම එකක් නැහැ.
ha namanu kemati kemati digaharinu kemati sita nisa hata gannaw roopa kotas pamanak etteya namanu kemati digaharunu kemati sita nævima digaharima avasthawata nopæmina niruddha veyi etoṭa sita mokada karanne ehema sita kemati vena sitak ipadila eka niruddha vela yanawa echchara e karanne ita passe eken upadina ara eken upadina vayo dhatuwa kochchara kal tiyenawada tawa cittakshana 17ක් දක්වා තියෙනවා නේද? එක 17ක් දා තියෙනවා චිත්ත කිරිය වාය ධාතුවක් නැති වෙලා යනවා ඊළඟ මොහොතේදී ඊළඟ ආයත් සිතක් උපදිනවා නේද? තේරෙන්නේ? එතකොට ඒක ඇති වෙනව නැති වෙලා යනවා. ඉපදුනා නැති වෙලා ගියා. ඒක වෙන එකක් ඉපැද්දුවා ඒක නැති වෙලා ගියා. සිතේ තේරුණා නේද ඒක? දැන් සිත ඉපදුනා ඒකෙන් අර ටික ඉපදුවා එයා නැති වෙලා ගියා. එච්චරයි. ඔව් ඒක තමයි දිගටම වෙන්නේ. හරි නේද? ඒක අනිත් එකට ගියාද නෑ නෑ අනිත් එකට ගියේ නෑ ඒක අනිත් එකට එයා ඉපදුනා නැති වෙලා ගියා එයා ඉපදුනා ඒකෙන් චිත්ත කිරිය වාය ධාතුවයි කාය විඤ්ඤාතේ රූපයයි තුන එයා නැති වෙලා ගියා ඊළඟ වෙන එකක් ඉපදුනා එයත් ඒ විදිහට චිත්ත කිරිය වාය ධාතුවයි කාය විඤ්ඤාතේ රූපයයි ඉපැද්දුවා එයා නැති වෙලා ගියා ඊළඟ ආයත් එකක් ඉපදුනා එයත් අරක ඉපැද්දුවා ඊට පස්සේ ඒක වෙනම ගත්තාම ඊට පස්සේ චිත්ත කිරිය වාය ධාතුව මොකද වෙන්නේ ආයත් ඒක ඉපදුනා චිත්තක්ෂණ 17ක් තිබුණා නැති වෙලා ගියා චිත්ත කිරිය මේ මේ කාය විඤ්ඤාති රූපයත් ඒත් එහෙමයි. ඒක ඉපදුනා චිත්තක්ෂණයක් තිබුණා නැති වෙලා ගියා. හරි නේද? ඒ ක්‍රියාවලියක් යන්නේ මේ. ඉපදුනා නැති වෙලා පැවතුනා නැති වුණා. එච්චරයි. අන්න ඒක අපි මෙනෙහි කරනවා. මේ අවස්ථාවේදී ඒ ක්‍රියාවට මේ වෙලාවේ වෙන එක සියුම් ලෙස මෙනෙහි කරනවා. ඒක තමයි මේ මේ සම්පජඤ්ඤ පබ්බේදී අපි මේ භාවනාව විදිහට කරන්නේ. ශාස්ත්‍රූවරයෙක් ඇත්තටම එක්කෙනා ඉන්නේ ශාස්ත්‍රූවරු. භාගතුන් වහන්සේ විතරයි. දැන් වෙන වෙන අර්ථයෙන් ශාස්ත්‍රූවරු කියලා දාගෙන හිටියට දැන් අපි ෂඩ් ශාස්ත්‍රූවරු කියලා කියනවා. ඒ මොකක් හරි දහමක් කිව්ව නිසා ශාස්ත්‍රූවරයෙක් කියලා කියනවා. ඉතින් ඒ වුණාට දැන් අපි කියමු ලෝකෙට ඉන්නේ සත්‍ය කියන එක්කෙනයිනේ. ඒ භාගතුන් වහන්සේ විතරයි. එතකොට ඒ එතකොට සත්‍ය වශයෙන් ශාස්ත්‍රවරු එක්කෙනයි ඉන්නේ. මොකක් හරි කියන කෙනෙක් නිසා සත් ශාස්ත්‍රවරයෙක් කියලා වෙන කෙනෙකුට අපි කිව්වට ඒ නම යාට ගැලවෙනවද? නෑ. සත්‍ය වශයෙන් ශාස්ත්‍රවරයා කියලා කියන්නේ අපේ ගුරුවරයානේ. එතකොට ගුරුවරයා සත්‍ය කියන එක්කෙනෙක් කියන්නේ සත්‍ය කියන්නේ එක්කෙනයි එතකොට. ඔව් එක්කෙනා ඉන්නේ වෙනම සියල්ල දැන් අපි හංගන්නේ අපිට කවදාවත් සියල්ල නැති කරන්න පුළුවන්ද දැන් අපි කිසි දවසක බෑ ඒක කර්මයක් එක රැඳෙන දෙයක් එතකොට මේ දැනුම කියන එක එක එක්කෙනාගේ දැනුම් රැඳෙන ප්‍රමාණය එක එක්කෙනාගේ කර්මයක් එක රැඳෙන දෙයක් එතකොට ඒක කිසි දවසක සිංහන්න ඔක්කොම නැති කරන්නත් බෑ සිය හැමදාම මේ සියල්ල ලෝකේ ධනවතුන් හෝ හැම මේ එහෙම ඉන්න දවසක් කවදාවත් එන්නේත් නැහැ. ඒක තමයි කර්මයේ ස්වභාවය. ඒ වගේ කවදාවත් සියල්ල දන්න අය බිහි වෙන්නේ නැහැනේ. සියල්ල බුද්ධමතුන් ඉන්න කිසි දවසක මේ ලෝකේ අනාගතේවත් වර්තමානයේවත් අනාගතේවත් අතීතේවත් වර්තමේවත් අනාගතේවත් එන්නේ නැහැ. ඔව් රෑෂයකට බොන්න සතියක් කර සතියක් නෙමෙයි එහෙමනොත් මේ ඉට් වාටද කාටද හා ඒක මන් දැන් එවන්න කොන විදියත් එක්ක හරි
hari. Jadi ini saya, hema, ini hema samai, ini swabhava ekai. Ini me kaya ni deng. Hema dah amat hema awobodhi tina hema nae ding. Ini hema dah amat me ini loko swabhava. Hema benda, hema dawasa kene nae ni. Nyaya akni me, ini swabhava ya. Ini swabhava ya. Nyaya kaya ni deng. Hema behani deng. Deng me karma swabhava ekai ni. Karma swabhava ekai hasirenne hema ai. Ikena hetu karma yat api tawagama hetu paladahama. Hetu paladahame swabhava e tarang eka sankirnai. Eka samatthayakata samana tanakata genna kisi dawasaka puluwan weda. E tarang eka sankirnai. E hetu paladahama den bhagyathun wahanse me apita therum ganna widiyata puluwan widiyata ithama sarala karala kiyadene. Mita wada maha gemburu meka therum ganna ba. Therum ganna puluwan wenne bhagyathun wahanse vitarai. Ini tarang sangkir neka. Jadi, eka me itam sarala kerala sarala piyoran kipe kita kenal lah me api itu kira denny. Eka terunggan pulu angwinne. Eka hema api itu hitan nawat baya gan. Jadi, na eka ammatam ka meka awobode la baga n pulu angwinne meka sarala kerala baga tu nuansi me deshna kerani. Itu re hema sangkir n deyak samatana kita gan. Dan samatana kwin nor ni oki ni dia re sial lat meka awobode winne ikadawasak ikamuhota gan nana. Eka me sangkirnatteng sarlatana kita gain nwe noni samakara tenor nede meke mami kian dah dah nek muka dah kila. Eka kisi dawas ke karan nbe eka. E tarang sangkirnani sa ehem winni. Tenor nade ehem e tarang sangkirnai me eka nisa kisi dawas ke me hemakena age me samatteak balaprotu ena me adukani wedi piris ke kebat. Wedi piris ke kebat samana thamat samana tenak gain nbe e tenta gain nbe. Ika tamai soba hawe iki. Oh ika ada titi ika tamai ika me ika soba hawe me loke soba hawe netang hitu pala dahame soba hawe ika kisi dawasa ka winne winna dawasa winne ikara tirung gana pirisa kino a i pirisa alpa iti muluk me wishwe matiena metiena Satu, netang. Pirisat teka me loke ina sial me visue mina sial lat teka gat ham hari alpai. Ika tamai swabhava iti. Ika tamai iti api. Ika iti amutu iya amutu deyak kila hitan non nai iti. Ika swabhava. Hari. Ita kota. Itu rapi kiuwe deng, ona namunu kemati digaharunu kemati sitanisa hataganna rupa kotas pamanak ette. Namunu kemati digaharunu kemati sita nevim digaharim awastawat nopemina niruddhave. Harane. Esema namena awastavehi pavati rupa kotasada digaharina awastawata nopeminama niruddhave. E siyalla anithya. Ekenne deng ehema niruddha wenona eka mona mokadda mona wageida? Anithyai. Ka anithyai. Eka eva gema dukai, asubai, anatmai kia, thamata ma vinishya karagata hagi jnane pahalavini. Anne eka nisa api menna me ati vela pavatila nativena me nama saha rupa kotas pilibandava gemburin menihi karana kota apita vetahenava eva anithyai kiyala. Eka dukai kiyala, asubai kiyala, anatmai kiyala vetahenava. Anne ehema eva ipadena nativena nama rupayan pilibanda ara anitya dukkha asubha anatma kiyana lakshanayan vetahena kota vetuna nan hariyata anne tattwayata api kiyenawa asammoha sampajanya kiyala hari anne ekata kiwwa asammoha sampajanya kiyala Namanawa digaharinawa yai meni karana vita nama prajnaptiya ha samaga namana digaharina attapaya Yana me santana, santana kwe, praknyaptiya denageniyama siddhu nuvanne dayat. Muka dekwe, namanava digahanava yai minhi karana vita, nama praknyaptiya ha, samaga namana digaharina atapaya. Yana me santana praknyaptiya denageniyama siddhu nuvanne idayat
භාවනාව අරමුණ මුල් කාලයේදී නාම ප්‍රඥප්තිය සම්තන්න ප්‍රඥප්තිය මෙනෙහි විය හැකිය. උන්න දැන් ඔතන එනවා මොකද්ද මේ නාම ප්‍රඥප්තිය ගැන දැනගන්න වෙනවා දැන්. දන්නවද නාම ප්‍රඥප්තිය සහ සම්තාන ප්‍රඥප්තිය. මොකද්ද මේ ප්‍රඥප්තිය කිව්වේ දැන් ඔතන ඒක පොඩ්ඩක් ගැඹුරින් අපිට ඉගෙන ගන්න තියෙනවා දැන් මෙතන. පනවාගත් ඇත්තටම නැති ඇත්තටම නැති තියෙනවයි කියලා හිතාගෙන ඉන්න සත්‍ය වශයෙන් නැති අපිට ඒ උනාට බැලු බැල්මට තියෙනවා කියලා වැටහෙන දේවල් වලට අපි කිව්වා ප්‍රඥප්තිය කියලා ප්‍රඥප්තිය කියලා දැන් එතකොට දැන් ඔක වැදගත් ඔක අපි එතනින් ඉගෙනගෙන යන්න ඕන හොඳට මේ පොත ගෙනවද මේ පොත ගේන්න ඕන මොකද මේකේ අපි නැති දැන් කියවන්න ඕන ඒවා ඉගෙන ගන්න ඕන. දැන් මේ පොත ඔක්කොම ඉවර නැහැ. තව තියෙන ගොඩක් ඒවා ඉගෙන ගන්න මේකෙන්. ප්‍රඥප්තිය පෙරලා ගන්න 278 පිටුව. 278. 278 පිටුවේ දැන් ඔන්න කියනවා මේ ප්‍රඥප්තිය කොටස අපි පොඩක් මතක් කරගමු මේක වැදගත්. මොකද නැත්තම් අපිට ඉස්සරහට යන්න බෑ. ප්‍රඥප්තිය පාඩමට යනවා අපි. ඒ කියන්නේ මේ 278 පිටුව අභිධර්ම මාර්ගය ග්‍රන්ථය 278 පිටුව ප්‍රඥප්තිය 11 වන පාඩම පරමාත්‍ය මහජනයාට එතරම් ප්‍රකට නැත. ඔවුන්ට ලොව ඇති දේවල් හැටියට විශාල ලෙසට පෙනෙන්නේ ප්‍රඥප්තියින්ය. හෙබැවින් අභිධර්මය උගන්නා තැනැත්තා විසින් ප්‍රඥප්තිය ගැනද අවබෝධයක් ඇති කරගත යුතුය. ප්‍රඥප්තිය ගැන අවබෝධයක් ඇති කර ගැනීම ප්‍රඥප්තියෙන් වෙන්කොට පිරිසිදු ලෙස පරමාර්ථය හැඳින ගැනීමටද උපකාරී වේ. එබැවින් මෙහි ප්‍රඥප්තිය ගැනද තරමක් විස්තරයක් කරනු ලැබේ. සැබෑවටම ඇති සැටියට සිතට නැගෙන හොඳින් විමසුව හෝ නැති බව දැනෙන සත්‍ය වශයෙන් නැති දේවලට ප්‍රඥප්තියයි කියනු ලැබේ. අන්න එතන කියනවා ඇත්තටම අපිට හැඟෙනවා මේ දේවල් තියෙනවා කිය. මෙහෙම එකක් තියෙනවා කියලා. නමුත් එහෙම තියෙනවා කියලා දැනුණට හොඳින් විමසනකොට එහෙම එකක් නැහැ කියලා තියෙනවා. අපි කිව්වා මේ අර මේසේ කියන එක. අපි කලින්කන් නැවත නැවතත් උපමාව ගන්නේ අපි මේසේ. අපි ඒකම ගමු. අපි කිව්වා මේසයක් දැන් ඔන්න තියෙනවා. මේ මේසේ. ඒතර මේසේ හරි වැදගත් මේක තේරුම් ගන්න ඕන. ඒතර මේසේ අපි කිව්වා මේසයක් දැන් ඔන්න උඩින් කණු මේ කණුහත් මේ දැන් කකුල් හතරක් තියෙනවා ඒ කකුල් හතරේ උඩට ලෑල්ලක් ගහලා මේසයක් තියෙනවා ඒතර ඒ මේසේ මේ ඒකට මේසේ කියනවා අපි ඒතර මේසේ කිව්වට අපි ඕකේ ලෑලි ටිකයි කකුල් ටිකයි වෙනම ගලවලා දැම්මහම දැන් මේසේ තියෙනවද දැන් නැහැ අපිට වැලූ බැලමට මේසයක් තියෙන බව පේනවා අපි කියනවා මේක මේ තියෙන මේසේ කියලා කියනවා කියලා කිව්වට හැබැයි ඒකේ ග්‍රෑල් ටික ගලවලා කකුල් ටික ගැලෙව්වහම දැන් උන මේසේ නැති වෙලා යනවා. තේරුණාද? අන්න ඒක තමයි මේ කියන්නේ. සැබෑවටම ඇති හැටියට පේනුණනේ මේසයක් තියෙනවා කියලා අපිට තේරුණා. හැබැයි මේසේ කකුල් ටික ගලවලා ලෑලි ටික ගැලෙව්වහම දැන් මේසයක් නැහැ. තේරුණා නේද? අන්න ඒක තමයි කිව්වේ අර සැබෑවටම ඇති සැටියට සිතට හැඟෙන හොඳින් විමසුවහොත් නැති බව ඇත්තටම නැහැයි කියලා දැනෙන සත්‍ය වශයෙන් නැති. ඒතර ඇත්තට මේසයක් තිබුණාද එතකොට? නැහැ නේද? තියෙනවා නම් තියෙන්න පායි. තිබුණ නැහැ නේ. නේද? ඉතින් ඒ වගේම දැන් ලෑලි ටික. ඔන්න ලෑලි ටික බැලුවා ලෑලි ටික දැන් ඔන්න අපි කිව්වා ලෑලි ටික දැන් ගොඩක් තියෙනවා කියලා. ලෑලි ටික බැලුවාම ලෑලි ටික ඊට පස්සේ කපලා කෑලි වලට බවටපත් කරනවා. දැන් ඔන්න ලෑලි ටික තියෙනවද? නැහැ. ලෑලි ටිකක් නැහැ. එතකොට ලෑලි ටිකක් මොකද්ද? ප්‍රඥප්තිය. ලෑලි ටික තියෙනවා කියලා හිතාගෙන ඉඳලා එහෙම ඒකුත් නැහැ බලන් යනකොට. හරිද? එතකොට ඒකත් ප්‍රඥප්තිය. දැන් පැහැදිලි නේද? මොකද මේ ප්‍රඥප්තිය කියන්නේ කියලා. එතකොට දැන් අපිට තේරුම් ගන්න ඕන දැන් මේ මොකද්ද ප්‍රඥප්ති වර්ග තියෙනවා. අන්න ඒක තමයි මේ ඉගෙන ගන්න යන්නේ. එතකොට දැන් ඔන ප්‍රඥප්තිය කියන්නේ මොකද්ද කියලා වැටහුණා. දැන් විදිරිට යමු. ඇතය කියා හැඟෙන දෙයක් සත්‍ය වශයෙන්ම ඇතද කියා ඇතද නැතද කියා දැනගැනීමට කල යුත්තේ ඒ දෙය බෙදා බැලීමය. බෙදා බලන කල්ලි මුලින් ඇති සැටියට පෙනුණු දෙය නැතිවේ නම් එය සත්‍ය වශයෙන් ඇතියක් නොවේ. වස්ත්‍රය කියා දෙයක් ඇති සැටියෙන් සලකනු ලැබේ. එය බෙදා බැලුව හොත් නූල් සමූහයක් ලැබෙනු ඇත.
නූල් සමූහය මිස වස්ත්‍රයක් නොවේ. කලින් ඇති හැටියට පෙනුණු වස්ත්‍රයේ ඒ නූල් සමූහයේ නැත. නූල් ටික වෙන්කොටගත් කල්ලි වස්ත්‍රය නොපෙනී යන්නේ නූල් හැර වස්ත්‍රයක් නැති බැවිනි. වස්ත්‍රය බෙදා බලන කල්ලි නැතිවන සියල්ලම ප්‍රඥප්තිය වූය. හරිනේ? තව උපමාවක් කිව්වා වස්ත්‍රය ගැන. ඉතින් ඒකත් තේරෙනෝනේ. අපි ගැඹුරින් කතා කරන්න ඕනේ නැහැ ඒක. ඊට පස්සේ ඔන්න ප්‍රඥප්ති වර්ග ගැන කියනවා. අර්ථ ප්‍රඥප්තිය, නාම ප්‍රඥප්තිය කියා ප්‍රඥප්ති දෙවර්ගයක් ඇත්තේ. ඔන්න වර්ග දෙකක් තියෙනවා. අර්ථ ප්‍රඥප්තියයි නාම ප්‍රඥප්තියයි. හරිද? අර්ථ ප්‍රඥප්තියයි නාම ප්‍රඥප්තිය කියලා ප්‍රඥප්ති වර්ග දෙකක් තියෙනවා. අර්ථ ප්‍රඥප්තිය යනු කතා කරන වචනානුසාරයෙන් සිතට හැඟෙන පරමාර්ථ වශයෙන් නැත්තා වූ දේවල්ය. අර්ථ ප්‍රඥප්තිය යනු කතා කරන වචනානුසාරයෙන් සිතට හැඟෙන පරමාර්ථ වශයෙන් නැත්තා වූ දේවල්ය. මොකද මේ කියන්නේ? තේරෙනවද ඒක? අර්ථ ප්‍රඥප්තිය යනු කතා කරන වචනානුසාරයෙන් හිතට හැඟෙනවා. වචනයක් කිව්වහම හිතට හැඟෙනවා. හැබැයි ඇත්තට මේක එහෙම එකක් නැහැ. හරිද? මේසය යන එකට උපමා කරන මේසය යන වචනේ අසුරු කල්ලි. ඕන මේසය කියලා අපිට හඳුනනහම හිතට එනෝනේ මොකක් හරි එකක්. නේද? යම් සටහනක් එනවා. නේද? අසුණු කල්ලි ඒ වචනේ නිසා අසු තැනත්තාගේ සිතට යම් කිසිවක් දැනෙන්නේය. එයට වචනේ අර්ථයයි කියනු ලැබේ. එය අර්ථ ප්‍රඥප්තියයි. අන්නේ හිතට එන එකක් තිබුණා නේද? මේසය කිව්වම හිතට ආපු එකක් තිබුණා. අන්න ඒක මොකද්ද? අර්ථ ප්‍රඥප්තිය. අර්ථ ප්‍රඥප්තිය වචනානුසාරයෙන් හැගෙන ඒ අර්ථ ප්‍රඥප්තිය වචනානුසාරයෙන් මිස අන්ක්‍රමයකින් නොදැන්නේ යයි නොගත යුතුය. ඒතර එහෙම වචනයෙන්ම එන්න ඕනද ඒක? ඒ ප්‍රඥප්තිය නෑ. වචනයෙන්ම එන්න ඕනත් නෑ. ඇහෙන්නම ඕනේ නැද? මේසයක් හිතට එන්න ඇහෙන්නම ඕනද? මේසයක් මේසයක හැඩයක් මේසයක අර සටහනක් මේසයක් වගේ එකක් මේසේ කියලා එන්න ඒක කනට ඇහෙන්න ඕනද? නැහැ. සිතුවිල්ලක් විදිහටත් එන්න පුළුවන් අපිට. මතක් වෙන්න පුළුවන් මේසයක්. නේද? මේසේ කියන එක සටහන කනට වචනයකින් කනට ඇහෙන්න ඕනේ නැහැ. ඒ වෙන විදිහකටත් එන්න පුළුවන්. සිතුවිල්ලකින් එන්න පුළුවන් අපිට. නිකන් හිතිලා එන්න පුළුවන් මේක. ඒක නැත්තම් වරදලා දේන් ගන්නේ වචනයක් ඇහෙන්න ඕන එන්න කියන එක අදහස එහෙම එකක් නැහැ. එහෙම ගන්න නැති බව දැනගන්න ඕනේ. ඇසට පෙනීම ආදී කරුණු වලින්ද අර්ථ ප්‍රඥප්තිය දැනෙනවා. එතකොට කනට ඇහෙන විදිහට නෙවෙයි ඇහැට පෙනිලත් ඒ ප්‍රඥප්තිය එන්න පුළුවන්. නේද? මේසයක් දැක්කහම මේසය එනෝ නේද? එතකොට කනට ඇහෙට ඇහැට දැනලා සිතට එන්නත් පුළුවන් සිතුවිල්ල. එහෙම එන්නත් පුළුවන්. ඒවා බොහෝ සෙයින් වචනානුසාරයෙන්ම දැනෙන නිසා ඒවාට අර්ථ ප්‍රඥප්තිය යන නම තබා තිබේ. ඒක අර වැඩිපුරම එන්නේ කනට ඇහිලා නිසා. ඒක නිසා අපි මේ නම දීලා තියෙනවා කියලා මෙතන කියන්නේ. ඒක ගැන එච්චර කලබල වෙන්න ඕනේ නැහැ. ඊට පස්සේ සන්තාන ප්‍රඥප්තිය. ඔව් නෑ සංස්ථාන ඔව්. ඒවා බොහෝ සෙයින් වචනානුසාරයෙන්ම දැනෙන නිසා ඒවාට අර්ථ ප්‍රඥප්තිය යන නම තබා තිබේ. ඒකට අර්ථ ප්‍රඥප්තිය ගැන තමයි ඔය කිව්වේ. ඒකට ඒකේ වර්ග තියෙනවා. ඒත් අර්ථ ප්‍රඥප්තිය ගැන මේ කියන්නේ තාම සංස්ථාන ප්‍රඥප්තිය, සමූහ ප්‍රඥප්තිය, සත්ව ප්‍රඥප්තිය, දිශා ප්‍රඥප්තිය, කාල ප්‍රඥප්තිය යනාදීන් බොහෝ අර්ථ ප්‍රඥප්තිය ඇත්තේය. ඒතර අර්ථ ප්‍රඥප්ති ආයත් වර්ග ගොඩක් තියෙනවා. ඒව තමයි සංස්ථාන ප්‍රඥප්තිය, මෙතන සංස්ථාන කියේ සන්ටාන කියන එක නැත්තම් සටහන් කියන එක. සංස්ථාන කිව්වේ සටහන් කියන එක. සටහන කියන එක තේරෙනුනේ අපිට. සටහන් නැත්තම් සන්ටාන කියලාත් කියනවා අපි. සමූහ ප්‍රඥප්තිය, සත්ව ප්‍රඥප්තිය, දිශා ප්‍රඥප්තිය, කාල ප්‍රඥප්තිය යනාදීන් බොහෝ අර්ථ ප්‍රඥප්තිය ඇත්තේය. හරිද? අපි තව පොඩ්ඩක් මේක ගැඹුරට බලමු. ඊළඟ එකත් එක් කිල. පළල් බව, උස් බව, මිටි බව, වට බව, හතරස් බව යනාදී මහා භූතයන් විසින් මහා භූතයන් පිහිටි සටහන් අනුව සිතට දැනෙන පොළව, කන්ද, ගස, වැල, මල, කොළ, කොළය ආදී ගෙඩිය ආදී සංස්ථාන කිව්වේ සටහන් කියන එක එතන. සටහන් සංස්ථාන ප්‍රඥප්තිය වූයේ නොඑක් ද්‍රව්‍ය ඒ ඒ ආකාරයෙන් එකතු වී එකිනෙකට සම්බන්ධ වී තිබීම නිමිත්ත කොට ඇතිවන සිතට දැනෙන මේසය, පුටුව, ඇඳ, පැදුර, කොට්ටය, රතය යන ආදී සමූහ ප්‍රඥප්තිය. මෙතන හැබැයි පොඩි මෙතන මේ පැහැදිලි කිරීමේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේකේ අපි අනිත් අර අභිම්බ ධර්මාත ප්‍රදීපිකාවේ පොඩ්ඩක් මීට වඩා වෙනස් විදිහකට තියෙන්නේ.
මෙතන පොඩි පැටලීමක් තියෙනවා. ඒකයි මේක ඇතරේ පොඩි පැටලීම තියෙනවා. අපි මේ පැටලුම ලියා ගමු. දැන් පාකිතුනාසි කියනෝනේ මේ කාලාම සූත්‍රය අනුව මේ පොතේ තිබුණා කියලා අපි ඒකම පිළිගන්න ඕනද? නෑ අපිට වැටහෙන විදිහට තමයි අපි ගන්න එක. ඒ නිසා අපි ඒක මේ පැටලුම ලියා ගමු. එතකොට නොඑක් ද්‍රව්‍ය ඒ ඒ ආකාරයෙන් එකතු වේ එකිනෙකට සම්බන්ධ වී ඒක අපි කිව්වා ස්කන්ධ පංචකය නිමිත්ත කොට ඇති ඇතිසේ සිතට හැඟෙන දෙවියා මිනිසා ගැහණිය පිරිමිය ඇත අශ්වයා ගුණා යනාදී ප්‍රඥාත්තිය සත්‍ය ප්‍රඥාප්තියුය. ඉතර ස්කන්ධ පංචකය නිමිත්ත කොට ඔන්න ස්කන්ධ පංචකය අපි දන්නෝනේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන ස්කන්ධ පංචකය නිමිත්ත කොට ඇති ඇතිසේ හිතට හැඟෙන දිවියා මිනිසා ගැහණිය පිරිමිය ඇත ආශ්‍යා ගුණා යනාදී ප්‍රඥාත්තිය උනවද සප්ත ප්‍රඥාප්තිය සූර්ය චන්ද්‍ර සූර්යයන්ගේ භ්‍රමණය නිමිත්ත කොට හැඟෙන නැගෙනහිර බස්නාහිර උතුර දකුණ යන මේවා දිශා ප්‍රඥාප්තියය ඊළාට චන්ද්‍ර සූර්යයන්ගේ භ්‍රමණ නිසා හැඟෙන උදේ සවස දවාල රාත්‍රිය වර්ෂය මාසය දිනය යනාදී කාල ප්‍රඥාප්තියය ඉතින් ඒව තේරෙනව නේද අපිට එතකොට අසන තැනැත්තෙහුගේ සිතට යම්කිසි අර්ථයක් මතු කර දෙන වස්ත්‍රය මේසය පුටුව ගස ගල ආදී නාමයෝ නාම ප්‍රඥාප්තිය. ඔන්න එතනදී නාම ප්‍රඥාප්තිය කියන එක මොකද්ද කියලා ආවා. අසන තැනැත්තාගේ සිතට යම්කිසි අර්ථයක් මතු කර දෙන වස්ත්‍රය මේසය පුටුව ගස ගල ආදී නාමයෝ නාම ප්‍රඥාප්තිය. එතකොට මොකද්ද අර්ථ ප්‍රඥාප්තිය කිව්වේ? අර්ථ ප්‍රඥාප්තිය යනු කතා කරන වචනානුසාරයෙන් හිතට හැඟෙන පරමාර්ථ වශයෙන් නැත්තා වූ දේවල්ය. නාම ප්‍රඥප්තිය කිව්වේ අසන තැනැත්තාගේ සිතට යම්කිසි අර්ථයක් මතු කර දෙන වස්ත්‍රය මේසයේ පුටුව ගස ගල ආදී නාමයෝ නාම ප්‍රඥප්තිය. ඔන්න ඔය දෙක තමයි වෙන් කරගන්න ඕන. ඔන්න දැන් අපි මේක තේරුම් ගමු. හරිද? වැදගත්. තාම වැදගත්. මොකද මේක පැටලෙනවා. දැන් ඔන්න අපි මේසෙම ගමු. මොකද මේක හරියට නැත්තම් පැටලෙනවා මේක තේරුම් ගත්තේ නැත්තම් දැන් ඔන්න මේසය අපි කියමු මේසයක් අපිට ඔන්න කවුරු හරි කියනවා මේසයක් මේසය කියලා කියනවා මේසය කිව්වම මගේ කනට ඒක ඇහෙනවා හරිද එතන ශබ්දයක් ආව නේද අපිට ශබ්දයක් ආවා ශබ්දය ආවේ මේසය කියන වචනය තමයි ආවේ මේසය කියන වචනය ශබ්දයක් විදිහට මට ඇහුණා ඇහුණා මට එකක් මොකක් හරි එකක් මොකක් මේ මේසයක් මතක් වුණා. අන්න මේ මේසය තමයි මේ තියෙන්නේ. හරිද? ඔන්න මේ මේසය තියෙනවා. හරි නේද? ඔන්න මේ මේසය තියෙනවා. එතකොට මෙන්න මේ මෙතන සටහනක් නෑ ආවේ මෙතන නේද? මෙතන සටහන මෙන්න මේ වගේ සටහනක් ආවා. දැන් ඇත්තටම මෙතන මේසයක් කියලා එකක් නැති බව කිව්වනේ දැන් තේරුම් ගත්තනේ මෙතන තියෙන්නේ මොකද්ද මෙතන තියෙන්නේ සත්‍ය වශයෙන් තියෙන්නේ මොකද්ද සත්‍ය වශයෙන් තියෙන්නේ මොකද්ද පඨවි ආපෝ තේජෝ වාය මෙතන තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා එච්චරද ආකාශ ධාතු හරියට හරි එතන එකක් තියෙනනේ ආකාශ ධාතුවක් නෙවෙයි එතන තියෙන්නේ මොකද්ද? මොකද්ද මේ ආකාශ ධාතුවේ රූප කලාප අතර තියෙන කොටසට අපි කිව්වා මොකද්ද? ඈ පරිච්ඡේද අවකාශය. පරිච්ඡේද අවකාශය තමයි තියෙන්නේ. ආකාශ ධාතුව දෙකකට බෙදෙනවා අජටාකාශය සහ පරිච්ඡේද අවකාශය කියලා. හරි නේද? මේ රූප කොටසේ අපි කතා කරපු ඒවා. පරිච්ඡේ ආකාශ ධාතුව දෙකට බෙදුණා පරිච්ඡේද අවකාශය සහ අජටාකාශය. ඒතර පරිච්ඡේද අවකාශය කියන්නේ රූප කලාප අතර තියෙන කොටස අපි කිව්වා පරිච්ඡේද අවකාශය කියලා. එතකොට අර සුද්ධාෂ්ටකය නැත්නම් පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා සහ පරිච්ඡේද අවකාශය මෙතන තියෙන්නේ. සත්‍ය වශයෙන් තියෙන ඒවා. පරමාර්ථ ධර්ම. හරි නේද? එතකොට සත්‍ය වශයෙන් මෙතන මොකද්ද තියෙන්නේ කියලා මගේ අපෙන් ඇහුවොත් අපි මොකද්ද කියන්න ඕන? මෙතන තියෙන්නේ අන්නේ 8 ඒ 9. ඒ 9 තියෙන්නේ මෙතන. සත්‍ය වශයෙන්. හරි නේද? හරි නේද? රූප ටිකක් තියෙන්නේ එතන. එතකොට හැබැයි ඒවයින් ඇති වෙච්ච සටහනක් තියෙනවා. හරිද? අන්නේ සටහ මෙන්න මේ වගේ සටහනට අපි කියන්නේ හැඩයක් අපේ ඔළුවට එනවා. අන්නේ ඒක මොකද්ද? ඒක ප්‍රඥාප්තිය. ඒක ප්‍රඥාප්තිය. අන්නේ ප්‍රඥාප්තිය මොකද්ද?
artha prajñaptiya anne prajñaptiya artha prajñaptiya harida artha prajñaptiya hari neda eka thamai artha prajñaptiya ඊට පස්සේ මේ මේසය කියලා වචනයක් ඇහුණනේ අපිට මේසය කියලා වචනයක් ඇහුණා අන්න ඒක නාමය ඒ වචනේ විතරයි එතන තියෙන්නේ මේ එතන තියෙන්නේ වචනය මේ වචනය විතරයි එතන තියෙන්නේ අන්න ඒක නාම නාම ප්‍රඥප්තිය මේක නාම ප්‍රඥප්තිය දැන් මේක එකක් මේ සටහන කියන එක වෙනම එකක් ඒකේ අකුරු ටිකෙන් හැදිච්ච මේ ටික වෙනම එකක් ඒක නාමය හැබැයි ඒක ඇහෙද්දි කනට එකක් ඇහුණ නේද? ඒ මොකද්ද? කනට දැන් මේසේ කියන වචනේ ඇහුණ නේද? ඒ ශබ්දය කියන්නේ මොකද්ද? ශබ්දය කියන්නේ ශබ්ද රූපය. මේක ප්‍රඥප්ති. මේක ප්‍රඥප්තියක්ද මේක? මේ මේසේ කියන ශබ්දය මොකද්ද? ප්‍රඥප්තියක්ද? නෑ ඒක පරමාර්ථයක්. ඒක පරමාර්ථ. මේක ටිකක් පැටලිසයිතයි. තේරුණාද? දැන් ඔන්න අයි කියන මුලේ ඉඳලා හරි මේ තේරුම් ගන්න ඕන හරියට අහගෙන ඉන්න. එතකොට ඔන්න මේසය කියන දැන් කවුරු හරි ඔතන කෙනෙක් කියනවා මේසය කියලා. දැන් මේසය කියලා ශබ්දයක් පිට වුණානේ. ඒ පිට වෙච්ච ශබ්දය මගේ කනට ආවනේ. ඒ ආවේ මොකද්ද? ඒ ආවේ මොකද්ද? ශබ්ද රූපය. මගේ කනට ආවේ මොකද්ද? ශබ්ද රූපය ආවේ ඒක ශබ්දය ඒ මේසේ කියන ශබ්දය ඔතනින් පිට වෙලා ආවා ඒ පිට උනේ මොකද්ද ශබ්ද රූපයයි ඒක ප්‍රඥප්තිය ඒක ප්‍රඥප්තියක් නෙවෙයි ඒක පරමාර්ථය ශබ්ද රූපය කියන්නේ රූපයක්නේ නේද සත්‍ය වශයෙන් තියෙන රූපයක් හැබැයි ඒකෙන් අහුනේ මොකද්ද මේසේ කියන මේසේ කියන වචනය ඇහුනේ මේසේ කියන වචනය ඇහුනේ අර ශබ්ද රූපයෙන් ඇහුනේ මේසේ කියන වචනය. ඒ මේසේ කියන වචනය මොකද්ද? නාම ප්‍රඥප්තිය. ඒ මේසේ කියන වචනේ ඇහුනාම මගේ හිතට එකක් සටහනක් ආවා. ඒක මොකද්ද? අර්ථ ප්‍රඥප්තිය. ඒ ආපු එකේ ඇත්තටම ඇතුලේ මොකක් ආපු එකේ ඇත්තටම ඇතුලේ තියෙන මොකද්ද? අර පටවිය ආපුතිය. දැන් තේරුණාද? නාමයයි නාමයේ අර්ථයේ දෙකම මේ මේ මෙහෙම ආපු සටහනක් තිබුණනේ ඒක ඇහුණාම අපිට ඔළුවට ආව යම් හැඩයක් තියෙන මොකක් හරි එකක් ආවා මගේ ඔළුවට ආව මේ මේසේක හැඩයක් තියෙන එකක් ආවා අන්න ඒක අර්ථ ප්‍රඥප්තිය ඒ වචන කොටස වචන ටික නාම ප්‍රඥප්තිය හරිද ශබ්දය ඇහුණු ශබ්දය ශබ්ද රූපය මෙතන තුනක් තියෙන බවත් පේනවද මෙතන තුනක් තුනක් තියෙන බව පේනව නේද ප්‍රශ්නයක් තියෙනවද ඒකේ සර්ට තේරුණාද තේරුණාද හර නේද ඒක තව පැහැදිලි කරන්න ඕනද ප්‍රශ්නයක් තියෙනවද ඒ කියන්නේ ප්‍රශ්නයක් තියෙන අහන්න ටිකක් සියුම් කාරණයක් ඇතර තියෙන්නේ තේරුණා නේද? එතකොට අන්න ඒක තමයි කියන්නේ. ඕනනම් අයිත් බලමු. අර්ථ ප්‍රඥප්තිය යනු කතා. දැන් අපි බලමු මේක අර්ථ දැක්වීම. අර්ථ ප්‍රඥප්තිය යනු කතා කරන වචුනාසා වචනානුසාරයෙන් හිතට හැඟෙන පරමාර්ථ වශයෙන් නැත්තා වූ දේවල්. අර කතා කරන වචනයෙන් අපිට හිතට හැඟෙන එකක්. ඒක ඇත්තටම තියෙන එකක් නෙවෙයි. දැන් අපිට හිතට එනවද දැන් අපිට දැන් මෙහෙම කියමු දැන් අපිට පටවි රූපය මහා භූත රූපය පටවිය කිව්වහම හිතට එන එකක් තියෙනවද මොකොත් නෑ එන්නේ නෑ හිතට එන්නේ නෑ ඒක ඕනනම් අපිට එහෙම පරමාර්ථ වශයෙන් අපි පස් කියලා ඕ පස් කියලා ගන්න පුළුවන් හරිද එහෙම සටහනක් ගන්න පුළුවන් අපිට අපි එහෙම ධර්මයේදී අපි පැහැදිලි කරන මේ පටවිය කියලා පස් ගන්නවා අපි නමුත් අර දැන් පටවිය පරමා මේ අභිධර්මයේ වශයෙන් පටවිය කිව්වහම අපිට හිතට එනවද එකක් නෑ ඒක එහෙම සටහනක් නෑනේ සත්‍ය වශයෙන් පටවිය එහෙම සටහනක් තියෙනවද නෑ නෑ ඒක අර එක්තරා ගතියක් තද ගතිය කියන එකට තමයි පටවිය කියලා කිව්වේ ඉතින් ඒකේ සටහනක් නෑ නමුත් මේසේ කිව්වහම යම් හැඩයක යම් දෙයක් ඔලුවට එනව නේද අන්න ඒක තමයි අර්ථ ප්‍රඥප්තිය ඒතර ඒක කියනකොට අර වචනයක් තියෙනව එතන ඒ වචන කොටසට අපි කිව්වා
nama prakcapti kira, nama prakcapti kira. Itu baru asalnya tenatta agi sita itu yang kisi artya matukara dina wastriya mese putuwe galayana adi nama yo, ane kena wacanya nama ya, nama itu mana nama prakcapti kira. Ane itu kuna meka itu mana nama prakcapti ya, meka me headet teke neka uluwate neka artha prakcapti. Unno ideke wenas itu mana wikiuwe. Harida, itu eket oya heada vidya ta. Api warga kipe atin artha prakcapti warga kipe temai santana samuha satta disha kala kila kiwe. Harida heada washin oluwate na tata heada netang vidiyata na teng apida itu heada yak na ni teng kala yata kiwa ma heada yati na wada na iunata eketi na tatta yakti na wada heada yak na yata na na ude kala ya kiwa hama apida. Yang bisa dani makti ini ada ikat ni kang headache akne, amin. Mihema satahanak, ihme kakne itu na. Hebei, sobahawa yang udah kali sobahawa yatti ino, dawal kali sobahawa yatti ino. Ma, ara, ini tatta anu, apitah hangen ada, winas ino. Anne ikat isa artha prakcapti warga kehipati ino. Santan prakcapti kue satahan anu kie nge. Satahan anu santan prakcapti. Samuwa kie nge, ikka godak ikka tuwela, deng. Pirisa, apa kyo minisu kiuham, ada yang manusia kiuham kadha. Oh, apa kyo manusia kiuham, ini manusia ke headache nih deh ni. Tapi minisu kiuham, ada godak keno. Ane ini minisu kiuham ini godak pilih bandar ada hasak nih nih. Ah minisu, godak minisu ane hiti ya kiuham. Aku ngeke, ini velave minisu godak inno agile kiuham. Apit ini ada hasa menika. Manusia hiti ya kiuham, ini manusia ke headache nih nih deh. Tre eka eka manusia kiuhama metana apida wataga nuna manusia kiuhama santa ana praknyapti ya teni mata teirna widi ya metana me pehadli kiri me podi prasnya tieno api hari de te eke obatuman lada mono hari gatlu ati enang e meke prasna karna puluang mata teirni tre metana podi pehadli kiri me podi wena sak tieno a deng manusia kiu api kakgamu manusia kiuhama santa ana praknyapti ya teni minisu kiuot. Samuha, dan terima ni. Teng, minisu kiu hama samuha prakcapti ya ini. Hari deh. Satu kiu hama hari, satu prakcapti ara satege ara me manusia apa kiu minisu kiu hama ika. Itu ada mereka depan terima minisu kiu hama ara pirisak ke kene kang ni. Teng, kene kiu hama ara api ara upa skanda panca ke atte ke hadicca. Ikak tamai apa yang luar deh ni, tuh dekat tamai satu prakarya apa dia? Disha ke uha mana terno ni? Disha apa? Kala ke uha mana kala bawa terno? Itu kota, etika hari ni itu kota ni, etika hari. Itu kota, me arah. Di tera halal bawa, us bawa, miti bawa, wata bawa, hataras bawa, yana adi, mahabutian, piri, satahan, nanu, sitera dari ni. Itu tera polowa kanda, kini ke polowa kanda, gasa, vela, mala, kolaya, etika hari. Ebagai arah mudik headyat tekkene ka sanstana netang santan netang satahan praknyapti. Etika hari noik draw ya AA akaran ikatuwe kine kat sambandhi viti bi manimitto kota etiwan etisati ete sitera daren mese putuwa eka mati dene eka verdi. Itu eka samuha kine ka neme etan ya mese akuwa eka satahan akne ni. Samuha kian ni mereka ada pirisak kian ni kian ni goda kekad valley goda valley atyak kian ni mukad santan santan netan satahan valley goda kiu hawa samuha ane wagika. Jadi ini dekik benar sedaya no ni valley goda kiu hawa mau luar ni neka valley atyak kiu hawa mau luar ni taweka. Gal goda kiu hawa ikak kian ni luar ni galak kiu hawa taweka galak kian ni santan. Gal godak kiwa ama samuwa. Hari ni deh. Orang ni benar sendiri. Mitten kami pahadili kiri kami. Podi permatinu mekai arah potai yatret. Podi benar sah tienno. Ini ekni sa. Eka tamai ni beri. Kita lapitah ganne benne. Ila ada skand panca ke eka hari. Satu prakcapti ke na abidarno. Eka hari. Mitten chandra surya angge brahmane ni mitta kota. Hengen negen hiira basna air uturu dakuno yana meva disha prakcapti. Adalah utara dakuna, kianne ya me Brahmanya mata neme ini, nade ini, ikat pada berdi,
me utura dakuna neginida basna ahira enne kohomada chandra suryange me bhramane nisa neme neginihira basna ahira enne pruthuviye bhramane mata pruthuviye bhramane pruthuviye bhramane mata tamai utura neginihira enne ne surya tiyenawa pruthuviye bhramane wenawa pruthuviye bhramane enakota ira udaha wenawa ඔව් නැගීම බැසීම වෙනවා ඊළඟ උතුර දක්ුණේ ඉන්නේ උතුර දක්ුණේ ඉන්නේ සූර්යාගේ පිහිටි මේ මේ පෘථුවියේ පිහිටීම මත උතුරටනේ උතුර කිව්වේ උතුර උත්‍රාද ද්‍රවය දක්ෂිනාද ද්‍රවය ඒතර උතුරයි දක්ුණයි පිහිටන්නේ පෘථුවියේ පිහිටීම මත නැගිනීර වස්නාහිර හැදලා තියෙන්නේ භ්‍රමණය මත භ්‍රමණය හරි නේද මම මේ කියන එක හරි එතකොට එතකොට එතෙන්දී Surya age balapayamak tiyena naha kiyanna ba Chandraya age balapayamak naha ne Chandraya age balapayamak tiyenawada utura dakuna neginihira basnahirata naha Chandra balapayamak naha hari neida man me kiyana eka Chandra balapayamak naha Pruthuwiye saha Surya age aalokaya labima kiyana eka ne rodapanna oi karana deka neginihira basnahira pavatinne bhramaneya mata eka hari utura dakuna rendune Pruthuwiye පීටීම මත එහෙම කිව්වම හරිය නේද එතකොට අපිට කෙලින්ම මේකම කෙලින්ම ගන්න එකට වඩා ඒක හරියට මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ පැහැදිලි නේද හරි එතකොට චන්ද්‍ර සූර්යයන්ගේ භ්‍රමණය නිසා හැඟෙන උදේ දවස හවස දවාල රාත්‍රිය වර්ෂය මාසය දිනය යනාදී කාල ප්‍රඥප්තිය වේ එතකොට ඒක එන්නේ කොහොමද උදේ දවාල ඒකත් ඇත්තටම එදිනේ සූර්යාගේ ආලෝකය දීම කියන ගුණය එතන තියෙනවා. හැබැයි ඒකත් ආයෙත් එන්නේ පෘථුවියේ භ්‍රමණය මත සහ පෘථුවියේ පරිභ්‍රමණය මත. පෘථුවියේ පරිභ්‍රමණය මතනේ අවුරුද්ද හැදුනේ. ඒතර මොකද මේ සූර්ය මාසය චන්ද්‍ර මාසය කියලා කිව්වේ මොකද්ද? සූර්ය චන්ද්‍රම අවුරුද්ද හැදෙන්නේ කොහමද? චන්ද්‍ර මාසය කියන්නේ කීයද? මේවත් දැනගන්න ඕනේ. චන්ද්‍ර මාසයට දින කීයද? දින 28යි. ඒ කොහමද හැදුනේ? චන්ද්‍ර මාසය හැදුනේ මේ චන්ද්‍රයාගේ භ්‍රමණය මත. භ්‍රමණයනේ පරිභ්‍රමණයනේ. පරිභ්‍රමණය. පරිභ්‍රමණය කිව්වේ මොකද්ද? මේ මේ පෘථුවිය වටා ගමන් කරනවා චන්ද්‍රයා. එතකොට චන්ද්‍රයාට එක එක රවුමක් යන පෘථුවිය වටේ එක රවුමක් යන ගත වෙන කාලය දින 28යි චන්ද්‍ර මාස ක්‍රමයේ කිව්වේ ඒක ඊට පස්සේ ඕක ඊට පස්සේ සූර්යා මේ සූර්යා වටා පෘථුවියට එක වටයක් යන ගමන් ගතවන කාලය දින 365යි තවත් කොටසයි ඕ පොඩි කාලයක් හරිද ඊට දැන් මේ දෙකේදී මේ දෙක දැන් මේක වෙන වෙනම මේ දෙක එකට එකි දෙකට ගන්න ඕන වුණා. දැන් මේක අවුරුද්ද මාසය කියන එක 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 නිම්මකට ගන්න ඕන වුණා. මේ දෙක වෙනස්නේ. මේකට ගත වෙන කාලය පෘථුවිය වටා චන්ද්‍රයා වටේ යන ගත වෙන කාලය කාලයත් එක්ක පෘථුවිය සූර්යා වටා ගමන් කරන කාලය එකිනෙක සංසන්දණය වෙන්නේ නැහැ. ඒක වෙනම ක්‍රියාවන් දෙකක්. එකිනෙකට බල නොපාන හරි නේද ඊට පස්සේ සිද්ධ වුණා මේ දෙක එක එක මිම්මකට ගන්න අන්න ඒක නිසා තමයි මේ මාස 12 බිහි වුණේ ඔක මම හිතන්නේ මට දැනුමේ හැටියට ඔය සීසර්ගේ කාලේ තමයි ඔය මුලදි සීසර්ගේ කාලයට කලින් තිබුණේ ඔය චන්ද්‍ර මාස ක්‍රමය වෙන වෙනම ගණනය කිරීමක් තිබුණේ මේ දෙක යම් පැටලී සහිත අවුරුද්ද සහ චන්ද්‍ර මාස ක්‍රමයේ නොගැලපීමක් වෙනවා. නොගැලපීමක් කියන්නේ එකිනෙක ගලප ගන්න බැරි වෙනවා. අන්නේ ඊට පසුව තමයි මේ දෙක ඔය එකතු කරලා මේ මාසයේ දින වෙන දින ගාන සමානව නොවන විදියට කියන්නේ මේ අර අවුරුද්දයි මාසයයි ගලපගත්තේ. හරිද? හරි නේද? එතකොට දැන් අපි කියන දස මාසයේ පුරේකත්වානේ එතකොට දස මාසය කියලා කිව්වෙ එතකොට එතකොට මේ බිලිඳෙක් මවගේ කුසේ දවස් කීයක් ඉන්නවද
Tetap masa kiyak inno ada. Masa dahaya. Masa dahaya gua ama. Sati kiyak ada. Sati. Sati kiyak ada. Apa me? Me. Sati kiyak ada. Sati hatali hai. Sati hatali hai. Masa dahaya. Masa dahaya. Oka kiyanne sati hataliyai sati hataliyai kiyuwama dina kiyanne balanna kohomada haten wedi karana hattara binduway hattarak hatara eh 28ai 280ai 280 etoda maasata dina kiyada maasata dina kiyada 30ai 30ai 30 da 28da Muka dek iya ndak badan emege, tihem bedano, hari tihem bedu ama kia de, ganang kare yun dani, hari namea, nawara binduai, nawara tuna, isi hatai. Dahaya kiturui, dore namai ai dina dahaya ini, te dasama se urei kata guham, mei ka hadal dina chandra maasa krama yanua, visi aten tama mei hadal dina visi aten, hari te, meten, oh meten hadal dina visi atai, kada mei kata pidana kano ni, to kada tamai dahaya, ana dahaya, hari te, hari ne te. Itu otak me 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 ke ini wis chandra masa krama yang anu utama me dasa masa ini lagi ya. Dokter jyotish se dua hari clear ya nih. Eh? Jyotish se dua hari clear ya nih. Nih, oh. Eh, me ke do jyotish ini me me ke surya bata macchara dina gana kya nih? Satya nih do jyotish se itu me ke me so me yam Bahwita karena ikeka me dewal hada agatta, ika sur me tarupi itu nakari, menne meka me taruye kiela, ika te yam kramya khada agi na mitya agata geni cai, ti himan iune me, ika tapi iune, namu taruti ide kaya ettene me ide, satya ne, sanda ti ne kaya ettya, sanda sanda sur prutiye wata Dina visi attacking ika vrutiya neta ika gamanak sampurna karanawa kiyana eka satya. Dina 365 ta podi kalayak tula surya wata pruthuwe yanawa kiyana eka satya. Ewa satya nemei ne. Ewa nakshastrayata wadana dewal nemei. Ewa bhavita karala ewa bhavita karala yam mithya mata godanagena yam ehema Ikan eva ding mata widya ta ehema nenne ding ehema tama nenne deng api kemu deng kalu kuhara gena eke kena deng alut pidya jo mata kieno ding yam 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 deva loli mehem 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 gra ameka mehema na meka mehema na nga meka mehema na ding gra mata yak kieno teu na te eka ara sate washin te bagi utu mi mahase ehema neme ni kiani bagi utu mahase sial la dekala dana gena kiani araka kiani ehema te Nah, mata yang kian ni, deh meka mehema nang, araka mehema nang, ekai meka ini sa, meka mehema enna puluwa, mata ya. Oh, ehema tamai kian ni, ek satya vashin dekaran ebe. Namun bagi tu nuhansi itu siyala deni me hekia waktu ino. Itu deh deka benas, deka. Deng guru tu akarshni apa kiwane guru tu akarshni kila, deng mata ya ekat mata ya kuni, kau tu dekke guru tu akarshni. Kau opu karada, ehema nai ni. Ikan ini guru tuh ya loko skandya missing anit skandyan ada adalah gini ini akarshe dengan gini ini shakti akti yang nggak gila ikan guru tuh akarshe nih kiuwa. Dulu ekah kau tuh dek kiri. Dulu ekah ini mana ini gila apa dah ini gini nggak tahu nih. Ini mana ini metode ini ini patavi apo tejo wayo wala. Tatte eva agi pawatina tatte ini saat ini ini kriyawen nih. Ikan mata ya,
එහෙම හිතලා මෙහෙම මේක නිසා ඒක මෙහෙම නිසා මේ අරක එහෙම වෙනවයි කියලා එම කියන්න බෑනේ එහෙම කියන්නේ කොහොමද එහෙම වෙනේව තියෙනවා එහෙම අපිට දැන් මේකයි මෙහෙම වෙන නිසා මේක මෙහෙමයි කියලා එහෙම වෙනේව තියෙනව නැහැ නැති වෙන්න බෑ එහෙම කියන්න පුළුවන් මතයක් ඉදිරිපත් කරන්න පුළුවන් හැබැයි ඒක ප්‍රත්‍යක්ෂ දැනුමක් නෙමෙයි අනුමාන දැනුමක් ඒක ඒක තමයි ඒව වෙනස් වෙයි ඒක වැරදි වෙන්නේ පසු කාලීනව දැන් අපි කියමු පරිණාමවාදය ඩාවින්ගේ පරිණාමවාදය එතුමා අපි කියන්නේ එතුමා දක්ෂයි අපි කියන්නේ අපි ගරු කරන්න ඕන මුද්ගලයේ එහෙම එතකොට එතුමා යම් කරුණු ටිකක් දිහා මේ බලලා ඒවා විමර්ශනය කරලා ඒක මෙහෙම මේක මෙහෙම නිසා මේක මෙහෙම වෙන නිසා මෙහෙම වෙන නිසා ආ මේක එහෙනම් මෙහෙමයි වෙන්නේ කියලා මතයක් ඉදිරිපත් කරා පරිණාමවාදය ඉතින් ඒක හැමදෙස්සෙම ඒක සත්‍ය කියලා ගන්න බෑනේ අපිට ඒක කොහොමවත් දැනට පිළිගන්නේ නැහැනේ සත්‍යයි කියලා එහෙම එකක් නැහැ අපි දන්නෝ 10 මිනුත් එහෙම සත්‍යයක් නැහැ දැන් ආයි මිනිස්සෙක් දැන් ඒ පරිණාමවාදී යනුනා මිනිස්සෙක් වඳුරෙක් වෙන්න බෑනේ කවදාකවත් මිනිස්සෙක් වඳුරෙක් වෙන්නේ නැද්ද වෙනවා මිනිස්සෙක් වඳුරෙක් වෙනවනේ දැන් ඒ පරිණාමවාදී නම් ආයිත් මිනිස්සෙක් වඳුරෙක් වෙන්න පුළුවන්ද බෑනේ පරිණාමයේ ඊළ මට්ටම මිනිස්සයා පහළ මට්ටම වඳුරා වානරයා වඳුරනේ වානරය ගැම්මු වානර එතකොට මේ එතකොට දැන් දහමෙන් අපිට තේරෙන විදිහට මේ මිනිස්සයා වඳුර වෙන්නේ නැද්ද ඊළඟ භවයේදී වන්න පුළුවන් නේ එතන පරිණාමවාද එතනම බිඳිනවනේ හරිද හරි එතකොට දැන් අපිට තේරුණා නේද මෙතන නාම ප්‍රඥප්තිය සහ අර්ථ ප්‍රඥප්තියේ වෙනස තේරුණා හරිනේද එතකොට දැන් ඔන්න පාඩමට යනවා අපි 92 වෙනි පිටුවේ අන්තිම පාඩම නමනවා දිගහරිනවා යයි මෙනෙහි කරන විට නාම ප්‍රඥප්තිය හා සමග නමන දිගහරින අතපය යන මේ සන්ටාන සටහන් ප්‍රඥප්තිය දැන ගැනීම සිදු නොවන්නේ තයත් නමනවා දිගහරිනවා යයි මෙනෙහි කරන විට නාම ප්‍රඥප්තිය හා සමග නමන දිගහරින අතපය යන මේ සන්ටාන අද නමනවා දිගහරිනවා යයි මෙනෙහි කරන විට නාම ප්‍රඥප්තිය. එතකොට නමනවා කියන වචනාර්ථය තමයි නාම ප්‍රඥප්තිය කියලා කිව්වේ. දැන් හරි නේද? අර නමනවා කියන වචන කියන කොටස තමයි වචනය විතරයි එතන නාම ප්‍රඥප්තිය. හරිද? වචනය. ප්‍රඥප්තිය හා සමග නමන දිගහරින අතපය මේ යන මේ సంతාන ප්‍රඥප්තිය දැන ගැනීම සිදු නොවන්නේද යත්. එතකොට ඒ ක්‍රියාව තමයි නමනවා කියන එක ප්‍රඥප්තියද නැද්ද? නමනවා කියන ක්‍රියාව මොකද්ද දැන්? නමනවා. නමනවා කියන වචනාර්ථය මොකද්ද? නාම ප්‍රඥප්තිය. නමනවා කියන ක්‍රියාව මොකද්ද? අර්ථ ප්‍රඥප්තිය. අර්ථ ප්‍රඥප්තියන්නේ ඒක තේරෙනව නේද? නමනවා කියන ක්‍රියාවලියක්නේ. ඒ ක්‍රියාවලිය අර්ථ ප්‍රඥප්තිය. හරිද? ඇත්තරම තියෙන එකක්ද? නෑනේ අර පරමාර්ථයෙන් සිදුවෙන ක්‍රියාවලියෙන් වෙන වැඩක් ඒක. නේද? ඒක ප්‍රඥප්තිය. නමනවා කියන ක්‍රියාව අර්ථ ප්‍රඥප්තිය. නමනවා කියන වචනය නාම ප්‍රඥප්තිය. අන දැන් තේරුණානේ? දැන් තේරුණා. නොවන්නේද යත් භාවනාව අරමණ මුල් කාලයේදීම නාම ප්‍රඥප්තිය හා సంతාන ප්‍රඥප්තියද මෙනෙහි විය හැකිය. දැන් මුලදී අපි ප්‍රඥප්තිය තමයි මෙනෙහි කරන්නේ. ඒක තමයි ගැඹුරට ඊට පස්සේ මුලදී අපි ප්‍රඥප්තිය නමනවා දිගාරිනවා. නමනවා දිගාරිනවා කියලා බලන්නේ ප්‍රඥප්තිය. හරිද? ඊට පස්සේ තමයි ඒක වෙන සියුම් මට්ටමට අපි සිදුවෙන ක්‍රියාවලිය ගැන තව දුරටත් ගැඹුරට යනවා. ඒකනේ වෙන්නේ. මුලදී නාම ප්‍රඥප්තියේ නාම මේ අර්ථ ප්‍රඥප්තියෙන් ඊට පස්සේ පරමාර්ථයට යනවා. පිටින් තියෙන ප්‍රඥප්තියනේ. ඇතුලෙන් තියෙන්නේ පරමාර්ථය. පිටින් ඉස්සෙල්ලා ප්‍රඥප්තියට සිත මේ සිය පීඨවල ඊට පස්සේ පරමාර්ථයට යනවා. අන්න ඒක තමයි මෙතෙන්දි වෙන්නේ. එතකොට භාවනාව අරමුණ මුල් කාලයේදීම නාම ප්‍රඥප්තිය හා సంతාන ප්‍රඥප්තිය මෙනෙහිය හැකිය. ඒක මෙනෙහිය වෙනවා. චලනය වන වායෝ රූපයන් දත හැකිය මෙසේ ප්‍රඥප්තිය හා මිශ්‍ර වූ දැනීමක් ඇති වෙයි මුලදී ප්‍රඥප්තිය මිශ්‍ර වූ දැනීමක් තමයි ඇති වෙන්නේ
එහෙත් සිහිය හා සමාධි ඥානයත් මෝරවාගත් විට එකී ප්‍රඥප්ති මෙනෙහි නොවීමෙන් හෝ අමතක වීමෙන් හැකිලීම් හා දිගහැරීම් අරමුණු කරන සිත් සහ රූපය පිළිබඳ චලන ක්‍රියා සන්තති එකක් පාසා එකක් ඇතිව නැතිවන ආකාරය දැන ගනිමින් විපස්සනා ඥානය පැහැදිලිව දිනු වෙන්නේ. දැක්කයිනේ. ඒතර අපි ඒ ක්‍රියාවලිය දැනගෙන ඒක මෙනෙහි කරනවා. ඒක මේක නිකන් අර අද්භූත දෙයක්ද මේක? නෑ අද්භූත දෙයක් නෙවෙයි. සත්‍ය වශයෙන් වෙන දේ අපි දැනගෙන තියෙනවා. ඒ දැනගෙන එක සිහියෙන් මෙනෙහි කරනවා. ඒක මේ හිතපු ගාන දීපේ පහළ වෙන අපි දන්නේ නැතුව පහළ වෙන එකක්ද? නෑ එහෙම එකක් නෙවෙයි. දැන් ගොඩක් වෙලාවට අපි හිතන් හිටියේ එහෙම නේද? හිතන් හිටියේ මේ සෝවාන් සකදාගාමි අනාගාමි මේ ඵලයන් නැත්තම් මේ කියන මේ භාවනාවේ තියෙන ඵලයන් ටික නැත්නම් භාවනාවෙන් උපයා ගන්නා දේවල් මේ කියන ඥාන ටික තියෙනනේ මේ සම්මර්ෂණා ඥාණයෙන් පටන් ගත්තාම විදර්ශනා ඥාන 10ක් තියෙනවා. ඒතර මේවා මේ ඉබේ ටක් ගාලා පහළ වෙනවා මේ කියලා එහෙම එකක් නේද අපි හිතන් හිටියේ. එහෙම එකක් නෙමෙයි මේ අපි සත්‍ය වශයෙන් දැකලා උපදවා ගන්න එකක්. නේද මේක නිකන් ඉබේ පහළ වෙන එක ඉබේ නිකන් අර හිටපු ගාන දන්නේ නැතුව පහළ වෙන එකක් නෙමෙයි එහෙම එකක් ලබා ගන්නා තත්ත්වයක් ඕ කරලා දැන් අපි කියනෝනේ අපි හිතමු දැන් අපි කිව්වා වගේ සංගීත භාණ්ඩයක් පුහුණු කරලා කරනකොට විවිධ වැඩ කියන්නේ ක්‍රියා මේ තත්ත්වයන් එනෝනේ අපිට මේ පුහුණුවත් එක්ක ඒ කොච්චර අපි පුහුණු කරනවද ඒකත් එක්ක අපිට විවිධ හැකියාවන් එනවා අපි කියමු ගායනා කරනකොට ඒක පුහුණු කරලා විවිධ හැකියාවන් දක්ෂතාවයන් අපිට උපය ගන්න පුළුවන්. අන්න ඒ වගේ එකක් මේ තියෙන්නේ. මේක ඉබේ දන්නේ නැතුව එකපාරට පහළ වෙන එකක් නෙමෙයි. නේද? දැන් ගොඩක් වෙලාවට අපිට ඔය අපිට ධර්මදේශනාව සමන් දීමේදී අපි හිතට කැවිලා තියෙන්නේ දැනලා තියෙන්නේ මේ එකපාරට ටක් ගාලා කොයි වෙලාවක හරි ඕක මත පහළ වෙයි වැටෙයි නැත්නම් හිතට එයි කියලා අදහසකින් නේ අපි ඉන්නේ. කොයි වෙලාවක හරි ඕක මතුවේ රහත්ත්වයේ හිටපු ගමන් රහත්ත්වයේ කියලා එහෙම අදහසක් තියෙන්නේ. එහෙම එකක් නෙවෙයි මේක අර අද්භූත නිකන් හිටපු ගමන් කොහෙන් හරි මතුවෙන එහෙම එකක් නෙවෙයි. ඊට පස්සේ පාලිය සංඝාටි පත්ත චීවරණ ධාරේන සම්පජානකාරී හෝති. ඔන්න ඊට පස්සේ කියනවා අනේ ඊළඟ පියවරට එනවා. ඒ කියන්නේ දෙපටය තනිපටය අඳනේ යන සිවුරු ඇඳීමෙහි. එතකොට සිවුරු දෙපටය තනිපටය අඳනේ යන සිවුරු ඇඳීමෙහි පෙරවීමෙහි දැරීමෙහි හා පාත්‍රය දැරීමෙහි දැන කරන්නේ වෙයි. එතකොට මේකෙදි මේ අඳනේ හරි දෙපටේ තනිපටේ කියන්නේ මොකද්ද? අර සිවුර පෙරවන එක තනිපටේනේ. ඊට පස්සේ උඩින් දාන එක නේද? උඩින් දාන එකත් සිවුරක්නේ. ඒක තනිපටනේ. මෙහෙම දාන එකනේ. ඒක මම ඒ තුන්නම් කවුද දන්නේ ඒ ගැන? අදහසක් තියෙනවද? මට ඒක හරි අදහසක් නැහැ. අඳනේ හරි දෙපටයි තනිපටයි කියන එක. දැන් ඒ දෙපට අපි බිම දැන් ඔය භික්ෂුන් වහන්සේලා බිම වාඩි වෙන්නේ එහෙම පාවිච්චි කරන්නේ දෙපටද තනිපටේද? තනිපටේද? ඈ දෙපටනේ. දෙපට සිරුර මට මතක විදිහට දෙපට සිරුර තමයි භාවිතා කරන්නේ වාඩි වෙන්නේ. තනිපටේ තමයි දාන්නේ මේ අඳින්නේ. මගේ මතකේ හැටි නම් එහෙමයි. මට හරියට මේක මේ දන්නේ නැහැ මම. ඒක මේ මට හරියට මේ වෙලාවේ හරියට පැහැදිලි නැහැ. මට හැඟෙන විදිහට දෙපට සිරුර තමයි බිල මේ උඩින් දාගෙන බිම එලන්න භාවිතා කරන්නේ දෙපට සිරුර. තනිපට සිරුර තමයි අඳින්නේ අඳනය. එතකොට සිරුරු තුනයි එතන. දෙපටේ තනිපටේ අඳනේ යන සිවුරු ඇඳීමෙහි පෙරවීමෙහි දැරීමෙහි යා පාත්‍රය දැරීමෙහිද දැන කරන්නේ වේ. දැන් ඒක නේද අර මෙහෙ උඩින් දාන්නේ දෙපට මං හිතන්නේ. දෙපට සිරුර අඳින්නේ තනිපට සිරුර අඳනය
pahal tadi ini, hima ikak, hima tamai mang hitan ni, ඒ විස්තරය සිවුරු අඳින පොරවන කල්ලි අඳිනවා පොරවනවා යන ආදී වශයෙන් මෙනෙහි කළ යුතුය. කෝප හැඳ ආදී උපකරණයන් අතුරෙන් යම් කිසිවක් අතින් අල්ලා පරිහරණය කරතොත් හැපෙනවා අල්ලනවා ගන්නවා තබනවා යන ආදී වශයෙන් මෙනෙහි කළ යුතුය. මෙසේ මෙනෙහි කිරීමෙන් ඥානය දිනු විට හැඳීම් පෙරවීම ඇල්ලීම් ගැටීම් ආදී සිදු කරනු කැමැති සිත හා ඒ සිත චලනය වන ආකාරයෙන් හටගන්නා වායෝ රූපයන්ද පොට්ටබ්බය වූ හැපීම අරමුණු කරන කාය විඤ්ඤාත්තිය කාය විඤ්ඤාණ ආදියද ප්‍රධාන වශයෙන් ප්‍රකටව දත හැකිය. මෙසේ මෙනෙහි කිරීම භික්ෂුවට පමණක් නොව භාවනා කරන ගිහි පක්ෂයටත් අයත් වූවේකි. හැඳීම් පෙරවීම ආහාර ගැනීම භාජන ආදිය අතින් ඇල්ලීම ආදිය කරන විට හැපෙනවා අල්ලනවා. එතකොට මේ සිවුරු හඳින පොරවන කල්ලි හඳිනවා පොරවනවා ආදී වශයෙන් මෙනෙහි කළ යුතුය. කෝප හැඳ ආදී උපකරණයන් අතුරෙන් කිසිවක් අතින් අල්ලා පරිහරණය කරතොත් හැපෙනවා අල්ලනවා ගන්නවා තබනවා යන ආදී වශයෙන් මෙනෙහි කළ යුතුය. මෙසේ මෙනෙහි කිරීමෙන් ඥානය දියුණු විට හැඳීම් පෙරවීම ඇල්ලීම් ගැටීම් ආදිය සිදු කරනු කැමැති සිත සහ ඒ සිත චලනය වන ආකාරයෙන් හටගන්නා වායෝ රූපයන්ද පොට්ටබ්බය වූ හැපීම අරමුණු කරන කාය විඤ්ඤාණ ආදියද පොට්ටබ්බය වූ හැපීම අරමුණු කරන කාය විඤ්ඤාණය ආදියද ඔව් කාය විඤ්ඤාණ ඇති වෙනව හැටි හැපීමේදී ඇති වෙනව නේද කාය විඤ්ඤාණ නැති වෙන්නේ අත හැපෙනකොට මොකද ඇති වෙන්නේ කාය විඤ්ඤාණය ආදියද ප්‍රධාන වශයෙන් ප්‍රකටව දත හැකිය මෙසේ මෙනෙහි කිරීම භික්ෂුව පමණක් නොව භාවනා කරන ගිහි පක්ෂයටත් අයත් වූවකි. ඒතර මේක ගිහි පක්ෂයටත් අදාළයි. හැඳීම් පෙර ඒතර මෙතෙන්දි මේ කියන්නේ දැන් මේකෙදි කියන්නේ සංඝාටි පත්ත චීවර ධාරේන සම්පජානකාරී හෝති කිව්වහම ඒතර මෙතෙන්දි මෙතන දෙපටය තනිපටය අඳනේ කියන සිවුරු ගැන කතා කරාට මෙතන ගිහියන්ටත් ඒ ඇඳුම් ඇඳීමේදී ඒ අදාළ කාර්ය මෙතන භාග්‍යතුන් වහන්සේ දේශනා කරනකොට වික්ෂුන්ට අරමුණු කරලා කියනවා. එහෙම කිව්වයි කියලා ගිහියන්ට ඒක නොකළ යුතුය නැත්නම් ඒක අදාළ නැහැ කියලා එහෙම එකක් නෙමෙයි මෙතෙන්ද කියන්නේ. ඒත් අර විදිහටම ඇඳුම් ඇඳීමේදී ඒ විදිහටම අපි සිහිය පීටවන්න ඕන. එහෙනම් නැත්නම් නුවණින් දකින්න ඕන නුවණින් කරන්න ඕන. මෙසේ මෙනෙහි කිරීම භික්ෂුවට පමණක් නොව භාවනා කරන ගිහි පක්ෂයටත් අයත් වූවකි. හැඳීම් පෙරවීම ආහාර ගැනීම ආදිය භාජන ආදී අතින් ඇල්ලීම ආදිය කරන විට හැපෙනවා අල්ලනවා යන ආදී වශයෙන් මෙනෙහි කළ යුතුය. ඔන්න ඊළඟ කොටස එනවා පාළි. දැන් ඒ ටික හරි නේද? ඇඳුම් අඳින කොටත් ඒ අර අපි මේට කලින් කරපු විදියටම නුවණින් කරන්න ඕන. අසීතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති. බත් ආදී බොජුන් වැළඳීමෙහිද කැඳ ආදිය පානය කිරීමේදීද කැවුම් ආදිය විකා කෑමෙහිද පැණි ආදෙහිද හාමුදුරනේ හා ඔව් හාමුදුරනේ ඔව් කොහර අර වෙනද වෙලාව තමයි හැමදෙරේ එන්න පුළුවන් ඔව් ඔව් ඒවා ඒ ටික යනෝනේ විදිහටම තියෙනවා හැමදෙරේ මේ කොටස් වලට සරන් ටික අපි හතරනේ හතර පහ කරේ ඔව් හතර හතරහා මාර වගේ හතරහා මාර පහ මාර වගේ ඔව් හතරයි පහ තියාගමු ඔ ඔ ඔ ආදී මේ 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 ඒක ඒ වැඩසටහන තියෙන්නේ තුනහ මාර නෙමෙයි තුන හතර තියෙන හැමතුනේ මේ 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 කොද වියලපේ පන්සලේ වියලපේ පන්සලේ ඔ ඔ ඔ හැමදාම තියෙන එක දිගටම කරපු එකනේ හැමතුනේ හොඳයි හොඳයි හැමතුනේ හොඳයි ඔව් හතරයි කාල වගේ වෙයිනකොට ඔව් හතරයි කාල වගේ වෙයි හතරයි කාල හතරයි මාර වෙයි ඔව් හොඳයි හොඳයි හොඳයි
hari itu kota asite pite kaite saite sampajanakari hoti battati bat adi bojun velandimehi da kenda adiya paane kirimehi da kevum adiya vika kemehi da peni adiyehi rasa vindimehi da dena dena karanne vei etoda metana asite kiwe mokadda velandima velandima pite kiwe paane kirima pite kiwe paane kirima එතකොට සාහිතය කිව්වේ විකා කෑම විකා කෑම කෑම සම්පජානකාරී හෝති ඔව් එතකොට සාහිතේ නැ ආසීතේ පිතේ අසීතේ පීතේ සාහිතේ ඔව් අසීතේ පීතේ කායිතේ සාහිතය වැරදුනා කායිතේ කිව්වේ විකා කෑම ඕකේ පැටළුණා අයිත් මුලින් ඉඳලා යනවා අසීතේ කිව්වේ වැළඳීම පීතේ කිව්වේ පානය කිරීම කායිතේ කිව්වේ විකා කෑම සාහිතේ කිව්වේ රස විඳීම පැණි වගේ දෙයක් රස විඳීම එතකොට නැහැ හතරක් අසීතේ පීතේ කායිතේ සාහිතේ හතරක් අසීතේ කිව්වේ වැළඳීම පීතේ කිව්වේ පානය කිරීම කායිතේ කිව්වේ විකා කෑම සාහිතේ කිව්වේ රස විඳීම හයිද ත්‍රේක ඒ ඒ ඒවත් ඔක්කොම සම්පජානකාරී හෝති නුවණින් දැනගෙන කරන්නේ ආහාර අනුභව කිරීමේ පානය කිරීමේ විකා කෑමේ රස ලෙව කෑමේ ආහාර ගිලීමේ යන ආදී මෙනෙහි කළ යුතුය මෙසේ සිහි නුවණින් මෙනෙහි කිරීමෙන් ඥානය මුහු කුරා ගිය කල්ලි අනුභව කරන කැමැති සිත සහ අනුභව කිරීම ආදී ආකාරයේ චලනය වන වායෝ රූපයන්ද රස අරමුණද රස විඳිනා ජීවා විඥානය ආදියද ප්‍රධාන වශයෙන් ප්‍රකටව දත හැකි වන්නේ දැන් මෙතෙන්දි වෙන්නේ රස විඳීමේදී මොකද දැනෙන්නේ ජීවා විඥානය ඇති වෙන්නේ එතකොට ඒකත් අපි දැනගෙන කරනවා ඇතමෙක් වනාහි අසම්මෝහ සම්පජාන්නේ උපදනා ආකාරය දැක්කූ අටුවා ණය මෙනෙහි කිරීමේදී විදර්ශනාව හටගන්නේ යයි කියති ඒ කියමන ආහාරයේ පටික්කුල සංඥාවෙන් අසම්මෝහ සම්පජාන්නේ උපදන ආකාරයේ දක්වන අටුවා කතාව හා සසදා බැලිය යුතුය. ඒතර ඇතමෙක් වනාහි අසම්මෝහ සම්පජාන්නේ උපදන ආකාරය දැක්වූ අටුවා ණය මෙනෙහි කිරීමේදී විදර්ශනාව හටගන්නේ යයි එතකොට කියති. ඒ කියමන ආහාරයේ පටික්කුල සංඥාවෙන් අසම්මෝහ සම්පජාන්නේ උපදන ආකාරය දක්වන අටුවා කතාව හා සසදා බැලිය යුතුය. එතකොට පටික්කුල සංඥාව කියන්නේ ඊළඟ ඉස්සරහා පියවරේදී එන එකක්. ආහාරය සෙවීම සඳහා ගමන් කිරීමේ ආහාරය සොයා ගැනීමය ඒ අනුභව කිරීමේ උගුරෙන් පහළට ගිය ආහාරය පිත සෙම සැරව ලේ යන මේ පිළිකුල් දය පිහිටි ස්ථානයට පැමිණ ඒ පිළිකුල් දය හා මිශ්‍ර වීමේ යන ආදී දශ ආකාරයකින් ආහාරයේ පිළිකුල් බව ප්‍රත්‍යවේක්ෂා කිරීම සමස අසම්මෝහ සම්පජඤ්ඤයයි. ඒක ඔව් ඒක ආවේ අර අර පටික්කුල ආහාරයේ පටික්කුල සංඥාව ආහාරයේ පටික්කුල සංඥා කොහෙද ආවේ කොයි එක පතිපට්ඨානේ තියෙන එකක්ද කර්මස්ථාන 40 ඔව් ඒක ඉන්නේ කර්මස්ථාන 40 මේක ආයේ පටික්කුල මානසිකාරය පටික්කුල මානසිකාරය කිව්වෙ මොකද්ද ඔව් පිටිකුල් නැත්තම් ඒකට කියනවා කායගත සතියනේ කායගත සතිය කිව්වේ පටික්කුල මානසිකාරය ඒතර ආහාරයේ පටික්කුල සංඥාව කිව්වෙ මොකද්ද ආහාරයේ පටික්කුල සංඥාව කිව්වේ අර සමත කර්මස්ථාන 40න් එකක් දැන් ඔන්න පටලව ගන්න එපා. හරි නේද? ඒක මොකද්ද සමතය. ඒක තමයි මේ කියන්නේ. අන්න ඒක තමයි මේ කියන්නේ. බලමු. ආහාරය සෙවීම සඳහා ගමන් කිරීමේ ආහාර ඒක තමයි මේ අර ඉස්සෙල්ලා කියන එක තමයි මොන්නේ පැහැදිලි කරන්නේ. කලින් එක ආහාරයේ පටික්කුල සංඥාවෙන් අසම්මෝහ සම්පජඤ්ඤේ උපදන ආකාරය දක්වන අටුවා කතාව හා සසඳා බැලිය යුතුයි කියලා කියන්නේ ඒකයි. ඒක තමයි මේ කියන්නේ. ආහාරය සෙවීම සඳහා ගමන් කිරීමේ ආහාරය සොයා ගැනීම, ඒ අනුභව කිරීමේ උගුරෙන් පහළට ගිය ආහාරය පිත සෙම සැරව ලේ යන මේ පිළිකුල් දය පිහිටි ස්ථානයට පැමිණ
ඒ පිළිකුල් දය හා මිශ්‍ර වීමේ යන ආදී දශාකාරයකින් ආහාරයේ පිළිකුල් බව ප්‍රත්‍යවේක්ෂා කිරීම සමත අසම්මෝහ සම්පජඤ්ඤය. අන්න ඒක සමතය. සමත අසම්මෝහ සම්පජඤ්ඤය. නොහොත් අනුභව කිරීමක් පාසා අනුභව කරනවා සපනවා ගිලිනවා යන ආදී වශයෙන් මෙනෙහි කරන ගෝචර සම්පජඤ්ඤ ඥානයේ මුහුකුරා යෑමෙන් ඒ ආහාරය පිළිමද ආශාව දුරු වීම නිසා ආහාරයේ පිළිකුල් දෙයක් බව ඇතිසැටියෙන් දැනගත හැකි වේ. මෙසේ මෙනෙහි කර ඥානය මෝරවාගත් ඇතමෙක් හට කනු බොනු පිණිස ආහාරය පිළියෙල කිරීමේදීද කිරීමේදී පටන් මෙනෙහි කරමින් කන බොන කල්ලිම ඒ ආහාරයේ පිළිකුල් වස්තුවක් යැයි වැටහෙන්නේය. අනුභවයද මහත් කරදරයක් ලෙස වැටහෙන්නේ. එවිට ඒ තැනැත්තා අනුභව කිරීම නවත්තා කමටහන් මෙනීම කරමින්ම ඉඳින්නේය. භාවනාව නොදියුණු වූවත් ඇතමෙක් හට මෙනෙහි කරමින් සිටියදීම ආහාරය පිළිකුල් වශයෙන් වැටහෙන්නේ. ඒ නිසා කෑමට නොකමැත්තක් ද ඇතිවෙයි. එවැනි අවස්ථාවෙහි ආහාරය අසූචියක්සේ සිතන විට වමනය කරන තරම් පිළිකුල් වීම සම්පජඤ්ඤ නොව දෝමනස්සේමයි. ආන්න එතකොට දැන් මෙතෙන්දි මේ ආහාරයේ මෙතෙන්දි කියන්නේ දැන් එතකොට මේ මේකෙදි පටික්කුල සංඥාව දැන් ආහාරයේ තියෙන පටික්කුලය මෙනෙහි කරනවා කියලා කියන්නේ ඒකේ අර නිස්සාර ස්වභාවය දකින්න මිසක් ඒක පිළිකුල් වෙලා වමනේන මට්ටමට ඇති කර ගැනීම නෙමෙයි. එතකොට කෙනෙකුට ඒ පිළිකුල් ස්වභාවය මෙනෙහි කිරීම නිසා වමනයක් යනවනම් එතන සම්පජඤ්ඤ පිහිටුවේ නැහැ. නුවණින් දැක්කේ නැහැ. නුවණින් දැක්කේ නැහැ. එතන ඒකත් එක්ක ගැටිලා මොකද උනේ? දෝමනස්සය නැත්නම් ද්වේෂය ඉපදුනා. ද්වේෂය ඒකත් එක්ක ගැටුණා. ගැටිලා ද්වේෂය ඉපදුනා. එතකොට ඒ ද්වේෂය ඉපදුනා නම් එතන අසම්මෝහය තියෙනවද? නෑ අසම්මෝහනේ මෝහය තියෙන්නේ එතන. මෝහයයි තිබුණේ එතන. මෝහය තිබුණ නිසානේ ගැටුනේ. නේද? එතන අසම්මෝහය නෑ එතන. එතන තියෙන්නේ මෝහය. ඒක තමයි දෝමනස්සය ඉපදුනේ නැත්නම් ද්වේෂය ඉපදුනේ. එතකොට එහෙම වෙන්න බෑ. ඒකේ අර නිස්සාර ස්වභාවය බලන එක එකක් ඒක ගැටිලා පිළිකුල් කරන එක තව එකක්. හරිද? ඒක දෙකක්. දැන් අපි කිව්වා අපි කියමු අපි ඉස්සෙල්ලා දැන් කතා කරා ගිය පන්තියේදී අපි කිව්වා අර පුද්ගල සප්පාය පුද්ගලයන් අසප්පාය පුද්ගලයන් දුරු කරන්න ඕන නැත්නම් ඒ අයගෙන් මිදෙන්න ඕන. දැන් අසප්පාය පුද්ගලෙක් අපිට මුණ ගැහෙනවා. මුණ ගැහුණාම අපි මොකද කරන්න ඕන? අපි දැන් අපිට හිතේ තරහක් එන්න තරහක් ආව නම් මොකද වෙන්නේ? එතකොට ද්වේෂයක් ඇති වෙන්න ඕනද? නෑ. ද්වේෂයක් ඇති වුණා නම් එතන වැරදි. ද්වේෂයක් ඇති වෙන්නේ යා නරක කෙනෙක් බව අපි දන්නවා. එතකොට අපි සූක්ෂමව අපි සූක්ෂමව ගැටෙන්නේ නැතුව නැත්තම් ද්වේෂයක් ඇති කරගන්නේ නැතුව එතනින් මිදෙන්න ඕන. නේද? ඒ තරහක් ඇති වුණා නම් ඒ පිළිබඳව ද්වේෂයක් ඇති වුණා නම් එතන මොහොත. කුසලයක් වෙනවා කියන්නේ එතන මෝහයක් නේ එතන. එතකොට අර ඒකම හේතු වෙනවා අපේ පටිභාග නිමිත්ත නැති වෙන්න. මම මේ මට වෙන වෙන එකක් මතක් වුණේ මේක අර එතන ගැටීමක් ඇති වෙන්න බෑ. ගැටීමක් නැතුව අපි දුරු කරන්න ඕනේ. එතනින් මිදලා යන්න ඕනේ. තේරුණාද? ඒ වගේ තමයි මෙතනත් ඒ ආහාරයේ තියෙන නිස්සාර ස්වභාවය දකින්ව දැක්කට ඒක අර දැන් සමහර අය ඉන්නවා දැන් විශේෂයෙන් අපි ළඟට එනවනේ ඔය නිර්මාංශ අය. දැන් අපි මස් මාළු ගැන කතා කරනකොට නැග වෙවුල වල යනවා මෙහෙම සමහර අය. ගාන මෙහෙම යනවා දැන් සමහර අය ඉන්නවා මේ හැන්දක් හැන්දක් මාරුණත් කන්නේ නැහැ. දැන් මස් මාළු ඒක හැන්දක් මාරුණත් කන්නේ නැහැ ඔක්කොම පංගුව මර දැන්. මෙතන මොකක්ද තියෙන්නේ මේ? ද්වේෂය. මේ තියෙන්නේ ද්වේෂය. ගැටීම. මෝහයෙන් ද්වේෂය කියන්නේ මෝහයනේ. ද්වේෂය නිකන් උපදින්නේ නැහැ මෝහයත් එක්ක තමයි උපදින්නේ. ද්වේෂය කිව්වේ මෝහයත් එක්ක උපදින්නේ. ලෝභය උපදින්නේ මෝහයත් එක්ක. සංඥාව ආවා. කමාරයිනේ හරි. හරි අපි මේ ටික හරි නේද? එතකොට ඒක
Hello. Then current is gila deh. Then tiennya apa deh? Then deh, then apa itu tiennya nih? Balan, hari tengah malam current itu tiennya apa? Hello? Hari itu kita api itu kita ikat dua manas sih, hundah deh ikat dua manas sih selagian nusaili kiri itu ya gocer sampai jangan tiunu kali ibe itu mewagi ahari patukulah sanya pahalvi heki bevin ayat asammo sampai jangan atulatun bawa atua amatin pahdliwe ikannya selagi itu gocer sampai jangan tiunu kali ibe itu mewagi ahari patukulah sanya pahalvi heki itu heki bevin, ya itu asammo sampai jadi, atulat benar bawa atua amatin pahedri be. Itu dua manusia upadinnya be, upadin netu, api ahare partikulah sanya apa matu enno na. Itu dua manusia upaduna anang itu na asammo sampai jadi nemi. Itu kita gocer sampai jadi api partikulah sanya apa pahala keragaan nawa. Pahala keragaman itu dua manusia upadinnya be. Terus himanang ini kah asammo sampai jadi atulat tuh nebawa dengan keragaman. Mudah himanang api adat dina ta sakatca awasan karena apa?